අයිබෝන් කොහමද ඔබට ඔබ අපි එනතුරු බලාගෙන ඉන්නවා කියන කාරණාව අපි දන්නවා ඒ නිසාම තමයි ඔබේ ආදරයයි ඔබේ ලෙන්ගතුකමයි ඔබේ ආශිර්වාදයයි එක්ක අපි අද කොපි චැට් ආරම්භ කරන්න හදන්නේ අද රාත්‍රිය තරමක් ගැඹීර ආඩම්බර ඒ වගේම සෞභාග්‍යමත් රාත්‍රියක් වෙනවාට නොඅනුමානයි ඒ ගෞරවය මටත් තියෙනවා මම හරි ගෞරවණීයයි මොවුන් හය දෙනා එක්ක මේ සම්භාවනීය තරු හයත් එක්ක අද රාත්‍රිය ගත කරන්න ලැබීම ගැන ඒ ගෞරවය ඒ ආදරය ඔබටත් ඇති අපි ඔබටත් ආරාධනා කරනවා 011-2-444-555 කියන දුරකථනය ඔස්සේ මේ පැත්තට ඇවිල්ලා අපිත් එක්ක ආදරේ බෙදා ගන්න අද ඇවිල්ලා ඉන්න තරු හය හඳුන්වා දෙන්න තමයි මේ සූදානම් වන්නේ අද රාත්‍රිය ගෞරවණීය කියන කාරණාව මම මුලින්ම ඔබට කිව්වනේ මම මුලින්ම මගේ වම් මත පැත්තට යනවා සිංහල සිනමාවේ ජීවමාන පෞරුෂය විදිහට මං ඔහුව හඳුන්වන්න අපේ බිග් ආර් රවින්ද්‍ර රන්දෙනිය මහතා අයිබෝන් අයියා අයිබෝන් අයිබෝන් කොහොමද ගෙවුණු මාස දෙක රටේ ලොකු ප්‍රශ්නයක් තිබුණා අපේ ජනතාවට ප්‍රශ්න වුණා නමුත් අපිට බලහත්කාරයෙන් වගේ අපිට නිවාඩුවක් ලැබුණානේ ඒ නිවාඩුව ලැබුණ කාලය තුල ජීවිතයේ දිහා වෙනම විදිහකට දැකලා ජීවිතේ වඩාත් හොඳට තේරුම් ගන්න පුළුවන් ආශිර්වාදාත්මක මාස 3ක් ලැබුණා. හොඳයි. ඒ එසේම ඔබටත් ඒ මාස 3 තේරුම් ගන්න ඔබව තේරුම් ගන්න අවස්ථාව ලැබුණා කියන කාරණාව අපි විශ්වාස කරනවා. දකුණුවත පැත්තට මම යනවා. ඔහුත් සිංහල සිනමාවට නැතුවම බැරි. ඔහුගේ නමින් බොහෝ දේවල් ලියපු ඒ හිනාව ඒ විදියටම මූණේ තියාගෙන ඉන්න අපේ ආදරණීය අපේ බන්දු සමරසිංහ මහතා අයියේ අයිබෝන් 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 කොහොම ජීවිතේ මොනවද කරේ පහුගිය මාස දෙකේ ඇත්තටම කිසි දෙයක් කරේ නැහැ මේ මගේ පාඩුවේ මම හිටියා මේ ප්‍රවේශමෙන් හිටියා මට විශේෂයක් කියන්න දෙයක් නැහැ මට ෂුවර් මලේ නෑ මැරුන්නේ නෑ මර අර හෙන ගහනවා වගේ චීනයේ කට්ටිය පඩිපෙරවල වලින් වැටි වැටි යනකොට මම හිතන අනිවාර්යයෙන්ම අපි මැරෙනවා කියන විශ්වාසයක් මට තිබ්බ මරණය ගැන මම ඒ සම්බන්ධව ගොඩාක් කල්පනා කර ඔබතුම දැන් අහන්නකෝ දැන් මම හිතන්නේ දැන් ජීවට යන්නේ ඔව් ඒ ආරම්භය ලබා දුන්නා හොඳයි සතුටුයි ඩාලින් මේ රාත්‍රිය මම ඔබට මුලින්ම කිව්ව විදියට හරි සුන්දරයි ආදරණීයයි ලෙන්ගතුයි मगे वेडे बंधु अय्य बारगत्ता उबट हंदुनवा देने आने थावा लांकीय सिनेमावतुल नमक लियु लांकीय सिनेमावतुल अपे विशेषम थरुण थरुणिया नादरे करपु थावा चरितयक आदरणीय जीवन कुमार तुंगाय आइबन आइबन जीवन मुनाद कले पहुगिय मास देके ओयतटम पहुगिय मास देके लोकु मानसिक सुयक प्रतिविदिन होंद अवस्थावक उना एक ඒ වගේම පවුලේ සමාජිකයින් එක්ක මේ මාස දෙකක කාලය ගත කරන්න විශේෂ අවස්ථාවක් කරගත්තා. ඉතින් කෙසේතත් ඒ ඇති වෙච්ච රටට ඇති වෙච්ච තත්ත්වය ගැන එහෙම සතුටක් නැහැ. නමුත් ඉතින් මේ තත්ත්වයට පොඩි සහයක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු මාත් සිද්ධ කරනවා. හොඳයි. අපි ඊට පස්සේ හඳුන්වා දෙන්න යන්නේ. ඔහුව නැතුවම බැරි වුණා. ලාංකීය සිනමාවට මම හිතන්නේ දුෂ්ටයාගේ නාමය ඔහු නමින්ම ලිව්වා කිව්වොත් නිවැරදි කටුව පිටියේ චණ්ඩියා ක්ලීටස් මෙන්ඩිස් මහතා අයිබෝන් 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 ලිල්සය මොනවද කරේ පහුගිය මාස දෙකේ හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නැහැ හාමතේ නැත්තම් මතේ සල්ලි ඕක තමයි උනේ මේ තමයි අද රාත්‍රියේ ඔබත් එක්ක මගෙත් එක්ක ලෙන්ගතුකම ආදරේ බෙදා ගන්න ඉන්න යංග බොයිස්ලා හතර දෙනා. මේ ස්වීට් කොල්ලෝ හතර දෙනාට අපි ගැළපෙන්න ආදරේ කරන්න මගේ භාෂාවෙන් අපේ භාෂාවෙන් කිව්වොත් සෙක්සි කෙල්ලෝ දෙන්නෙක් අරගෙන ආවා. ලාංකීය සිනමාව තුල මේ සුරූපිනියන් දෙදෙනාවම නැතුවම බැරි වුණා. මම මුලින්ම හඳුන්වා දෙන්න යන්නේ මගේ වම්මත පැත්තේ රවි අයියටයි ජීවන අයියටයි මැදි වෙච්ච ඒ සුරූපී සුන්දරිය අපේ නීතා ෆෙනැන්ඩෝ මහත්මිය අයිබෝන් 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 අකි මොනවද කරේ පෞගිය මාස දෙකේ ලස්සන වෙලා
පහුගිය මාස දෙකේ ලස්සන වෙලා මොකද නිදහසේ සැනසීමෙන් බලහත්කාරයෙන් වුණත් ඉන්න උනා ඒ වුණත් ඉතින් ජීවිතේ මොකද්ද කියන එක ඇත්තටම ආපහු හිතලා බලන්න හොඳට වෙලා තිබුණා සෞන්දර්යයත් එක්ක සබහාධර්මෙත් එක්ක ගමේ ගෙදරට වෙලා අනිත් අය ගැන දුක් වුණා තමයි නමුත් ඉතින් මං අපිව මේ වගේ ආරක්ෂා කරපු මං අදහන දෙවියන්ට ස්තුති කරමින් අපිට මේ ජීවිතය දුන්නට මේ වගේ අපි මෙච්චර ලෝකෙ මෙච්චර ව්‍යසනයක් වෙලා තිබෙද්දි මාව ආරක්ෂා කරුවේ ඇයි මම වගේ මතවත් මගේ සහෝදර සහෝදරියන් මගේ අපේ ලංකාව ආරක්ෂා කරපු එකට මම ගොඩක් ස්තුති කියලා ඉතින් සැනසීම හිටියා ජීවිතේ මොකද්ද කියන එක තේරුම් ගත්තා හොඳයි නීතක්කේ ඒ ආශිර්වාදය ඒ වගේමයි මුළු මහත් ලංකාවක්ම විශේෂයෙන්ම වෛද්‍යංශය ආරක්ෂකංශය සීලු දෙනාම එකතු වුණා මේ කොරෝනා වෛරසය අපේ ලංකාවෙන් තුරන් කරන්න ඔබ සීලු දෙනාටම ස්තුති අපි ඊට පස්සේ ආරාධනා කරා තවත් ආදරණීය සුරූපී හිනාවක් තියෙන හැමෝමත් එක ලෙන්ගතු කමින් ඉන්න අපේ ආදරණීය සෙක්සි කොල්ලෝ දෙන්න මැද්දේ ඉන්න ඒ සුරූපිනි අපේ නදීකා ගුණසේකර අක්කි අයිබෝන් අයිබෝන් කොහමද අක්කි හොඳින් ඉන්න එච්චරයි නෑ තුන් පහුගේ කාලේ ඇත්තටම මං හිතන්නේ මතකති කාලෙක වැඩියම මුළුතැන්ගේ ජීවත් වෙන්න ගෙදර නෙවෙයි හිටියේ මුළුතැන්ගේ කියලා කිව්වොත් හරි මං හිතන්නේ ඇත්තටම මොකද ඔක්කොමලාම ගෙවල් ඇතුලේ ඉඳින්දලා හවස්සෙන් කමු යන්න ඕනේ තේ කියනවා කෑම කියනවා ඒක නැවතෙන්නේ නැති මං හිතන්නේ ඒක මං ලබපු මේ ලොකු අත්දැකීමක් වුණා ඒ වගේමයි මුළු රටේම මුළු ලෝකෙටම වෙච්ච ඒ ව්‍යසනය තුල තිබිච්ච තැතිගැන්ම සහ මං හිතනවා මේ අපි ඔක්කොම නම් මං හිතනවා අපි ලංකාවාසී හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන්න ඕනේ පුළුවන් තරමින් අපි ආරක්ෂා වෙන්න ඒ කියන්නේ සෞඛ්‍ය අංශයන් රජය මේ සියලු දෙනාම අපිට දීපු සහාය සහ මහජනතාවගෙනුත් ලොකු සහයක් ලැබුණා කියලා මට දැනෙනවා වෙනත් රටවල්වල තියෙන මේ දේවල් දිහා බලපුවම මේ හය දිනත් සමගින් අපි අද කොපි චැට් ආරම්භ කරන්න සූදානම් ආදරණීය පළමු ගීතය ගායනා කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ක්ලීඩස් අයියට එන්න ගායනා කරන්න අපි ගායනා කරන ගීතය ගංගාධර චිත්‍රපටයේ ගීතය ඒ චිත්‍රපටයේ අපේ ආදරණීය ලියන මහත්තයාත් ළඟ ඉන්න වෙලාවේ එන්න පුළුවන් ක්ලීඩස් අයියේ පළවෙනි ගීතය වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා අතුර මාසි සෙනෙහසනයි අත සම්ක ගොවිය අනුහස් ආසිරිකි ඔබ හමුවේ මා ඔගොලුවා ගඟ අතුර පින් කැඳවුම් රස දැනේ Thank you.
දවසේ ළඟදිය සුලි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවී පායා වර ළමැද හොවාලා ඉරනම් පවස නිවා සන්සුන්ගුත් පරමින් නොසැලෙනවද ආලි බැඳිරන්දම් ඔබ ආය ආය පැහි තුෂාර සුසුම්වා චමත්කාරයේ වන්දේකා අප සැලෙන හදින් ඔබ රුව ඡායා සැඟවී පායා ඔබ රුව ඡායා සැඟවී පායා රසනායි ක්‍රීඩා සයියා මේ ඒ ගීතයත් එක්ක මම අපේ ගංගාධර චිත්‍රපටයේ ලියන මහත්තයාගේ පැත්තට යන්න කැමතියි. ජීවනයි ඒ අතීතයේ චුට්ටක් මතක් කරමු. තනිතරුවෙන් පටන් ගත්ත සිනමා ගමන අද ඔබ ලොකු දුරක් ඇවිල්ලා තිබෙනවා. මොකද ඒ ආපස්සට හැරිලා බලද්දී දැනෙන දේ ඒ අතීතයත් මතක් කරමු. පොඩි මේ ගංගාධර චිත්‍රපටයේ මේ ගීතය ගංගාධර චිත්‍රපටයේ තමයි මගේ ඉස්සලම ප්‍රදර්ශනය වුණේ. මොකද මම තනිතරුව චිත්‍රපටයේ තමයි රඟපෑවේ. ඒ වුණාට ගංගාධර චිත්‍රපටයේ එක දර්ශනයක එක සීන් එකක මම රඟපෑවා ලියන මහත්තයාගේ චරිතය ටෝනි අයත් එක්ක. ඒක අර වර්ණ චිත්‍රපටයක් හින්දා ඒකට අවස්ථාව ලැබුණා ප්‍රදර්ශනයට ඉස්සෙල්ලා. ඉතින් ඒ පටන් අරගෙන ඇත්තටම චිත්‍රපටි 150කට ආසන්න ප්‍රමාණයක මම රඟපෑවා. මම ඉතාමත් සතුටු වෙනවා ආපස්සට අද හැරිලා බලද්දි සිනමා කර්මාන්තයේ වෙනුවෙන් මට යම් දායකත්වයක් ලබා දෙන්නට හැකියාව තිබුණා නම් ඒ ලබා දෙන්නට හැකිවීම පිළිබඳව මගේ විශාල සතුටක් තියෙනවා. දැන් ඒ ගීතය ආදරණීයයිනේ. ඒ ගීතයට ඔබ සහ මෙතන ඉන්න සිළු දෙනාම ආදරය කරන බව නොරසක්. ඒක අපි හැමෝම දන්නවා. මම ඒ ගීතයත් එක්ක ජීවනයේ පැත්තට ආවේ දැන් මේ මාසේ 18 වෙනිදා කියන්නේ ඔබට විශේෂ දවසක්. මතකද මේ මාසේ 18 ගෙදර යන්න වෙන්නේ නැහැ කිව්වේ නැත්තම්? ඔව්. මේ මාසේ 18 ජීවනයේ බඳලා අවුරුදු 34ක් සම්පූර්ණ වෙනවා මේ මාසේ 18ට. ඔව්. මුලින්ම මොනවද දුන්නේ? ෂෙරිනකට කියලා වෙච්ච පළවෙනි දවසේම. ඔව්. කියන්නේ යාළු වෙලා. ඔව්. මං හිතන්නේ කුස්සිය පිරෙන්න පිඟන් සෙට් එකද? හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද? අනේ මතක තරමි. මතක තරමි. ඒ දීපු තෑගි වලින් ශරණක වැඩිපුර මාස කලේ මොකටද කියලා දන්නවද? මතකද? ඒක මතකයි. කොහොමරි මම විශ්වාස කරනවා වැඩසටහන ඉවර වෙන්න කලින් මම ඒ උත්තරේ අරගෙන දෙනවා ශරණක් කි නැත්නම් එහෙම ඔන්න ගෙදරාවට පස්සේ බලා ගන්න. මේ රවි අයියේ බොනිෆස් පෙරේරා කොහොමද එකපාරට රවින්ද රන්දෙනිය බවට හැරෙන්නේ? එකපාරටම හැරුනේ නෑ නේද? මේ ක්‍රමික පරිණාමයක් වගේ නේද? ඒක මෙහෙමයි ඉතින් ඇත්තටම මේ මොකද ඒක ඉතින් මාගේ උපන් නම. ඉතින් ඒ විදිහටමයි මම කලාලෝකයට ලයනල් වෙන්ට් එකට ඇතුළුුනෙත්. නමුත් ලයනල් වෙන්ට් එකට ඇතුළු වෙලා ඉතාලම ටික කලකින් මගේ පළවෙනි ඒ කියන්නේ අපි නයන් ලයනල් වෙන්ට් එකේ ඉගෙන ගන්න කාල සීමාව අවසාන වෙන්නත් ඒ අවුරුදු 3 මේ පිරෙන්නත් කලින් මට චිත්‍රපටවල රඟපාන්න ලැබුණා. ඇත්තටම මේක මෙන්න මේ විදිහට ඇත්තම කතාව කිව්වොත් මට කලින් අපේ ඉතාම ජනප්‍රිය මේ අපේ රිදී තිරේ ඉහෙලින්ම හිටපු රංගන ශිල්පියෙක් හිටියා බොනිෆස් ෆර්නෑන්ඩෝ. ඉතින් දැන් මම ආවයින් පස්සේ මේ නන්දික අතර පැටලීමක් වුණා. දැන් පළවෙනියෙන්ම මගේ ප්‍රථම චිත්‍රපටයේ මණික් සඳ්‍රසාගර. ඉතින් මණික් කෙලින්ම කිව්වා දැන් මේ හැමෝම අහනවා ඒ රොබින් ටම්පෝ මහත්තයාගේ හිටිය ඒ ඇක්ටමද මේ ඉන්නේ මගේ ෆිල්ම් එකෙත් කියලා. මට මේක මේ විසඳා ගන්න බෑ හැම වෙලම මේකින්ද
නව මාරු කරමු කියලා. ඉතින් ඔකට හුඟක් උදව් වුණා මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් එක කොටසක් දැම්මා. චන්ද්‍රසේන දසනායක රැලෙක්ස් රණසිංහ ඔය IPB show මේ ඔය කට්ටිය එක්කව වෙලා ඒගොල්ලෝ හැදුවා. අදලා කිව්වා මෙන්න මේ නම හොඳයි ඔයාට කියලා. මම කිව්වා ඉතින් ඒක හොඳනම් ඒක ගන්නම්. එච්චරයි මම මේක මං හැදුවේවත් මම යොදාගත්තේවත් මම තීරණය කළේවත් මුකුත්ම නැහැ ඒගොල්ලන්ගේ මතය. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ නමින් පළවෙනි චිත්‍රපටය ආවා එතන ඉඳලා ඉතින් අනේ අර මොනිවස් පෙරේරාට ආයිබෝන් කිව්වේ නෑ යා මාත් එක තාම ආදරෙන් ඉන්නවා ඉතින් වැඩි දිනක් ඉතින් රවි කියලා තමයි කතා කරන්නේ අපරාදී ආදරණීයයි අපරාදී බන්දුවගේ නම වෙනස්ුනේ නැද්ද මගේ ආපු එකම තමයි වෙනස් ඔරිජිනල් නේ ඔරිජිනල් නම මගේ නැහැම වෙනසක් වුණේ නැහැ කරදරයක් වුණෙත් නැහැ ඉතින් කවුරුත් එහෙම මේ රවිට වගේ මේ අර ඒ එකම වෙලාවේ එහෙම ඇවිල්ලා මොකුත් එහෙම වුණෙත් නැහැ ඉතින් එකම වෙලාවෙ ඇවිල්ලා ඒ කියන්නේ පින්තූරයක් අර දැන් අය බෑන් බොනිපස් කියන එකේදී තමයි මීට ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨ චරිතයක් ඉඳලා තියෙනවනේ ඒ වෙලාවෙම එතකොට මිතුමත් ආවේ ඉතින් එතකොට ඒ පැටලිලා ඒ වගේ මගේ මම එන වෙලාවේ මම දත නැහැ ඉතින් අර ඒ වෙලාවේ දත කවුරුත් කඩාගෙන තිබ්බේ නැහැ ඉතින් කියන්නේ ඉපදෙනකොටම දත තිබුණා ඉපදුණා ඒ ඉපදුනේ වෙලාවේ ඔක්කොම දත් තිබ්බා මං හිතන්නේ පස්සේ තමයි දත් ආවේ ඔව් මේ ඒ ආපු දත් වලින් එකක් දෙකක් තමයි මම ක්‍රිකට් ගානකොට කැඩිලා අර මේ එකක් තිබ්බා දැන් මොනවද ප්‍රශ්නයක්ද මොකද නෑ ප්‍රශ්නයක් නෙමෙයි ඇයි ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවි ඔබ වාර්තාවකුත් තියෙනවා කෑගලු විද්‍යාලයට दिगटम वगे क्रिकेट क्रीडा श्रेष्ठ बैट्समैन फील्डर्स बोलर्स विनिश्चय मंडले मगे पास मम मट कैप्टन कैप्टन विद्यालय वायसा एक दास नमस्ते हैटना में सांत मरिया विद्यालय कैप्टन ये तो कुन वाइस आओगे मुकाद की डूसे प्रश्नक कुनो सही न वाइस आएगा क्लीटेस्ट प्रश्नक कुनो मुकाद ओबामा की हुआ विलेज जगतावक में विलावे इन्हें इन्हों ओबामा की हुआ विलेज जगतावक यंग बॉयस ला देन्ना मैद्द इन गर्ल्स तो मुकाद देगा සිනමා ශ්‍රේෂ්ඨයේ අපේ කලාකරුවෝ ඇදිරිය ගත්තම අපි දෙන්නම ඇත්තටම සෙක්සි බොයිස්ලා කියන එක අපේ ශ්‍රේෂ්ඨය දන්නවා. ඔව්. පිට ඒකට මම පෙන්නන දැන්. එහෙනම් ඒක හොච්චර සෙක්සිද කියන එක ඔබ ලබාගත් සම්මානත් එක්ක මට ලැබිච්ච පින්තූරයක් තියෙනවා. ආ. හරිද? ඒ පින්තූර මම පෙන්නලා ඉන්න ඔබට පුළුවන් නම් ඒ පින්තූර ගැන මට බන්දෝවේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න විනාඩි දෙකකින්. සෙක්සිද සෙක්සිද? ඔව් ඒක සෙක්සි බලන්න මේ තමයි අපේ. මොකක්ද සෙක්ස් කියන්නේ හොමින්? ඔය තියෙන්නේ. ඕ. ආ මේ ඇවිල්ලා මේ කේස් එකක් තමයි. මොකක්ද කේස්? ඔයාගේ මේ සම්මාන ටිකද නැත්නම් නෑ නෑ මේ මම දැන් මේකෙදි මේ අර ඔය ලොකු පලිය ඇවිල්ලා අවුරුදු 10කට පස්සේ කෑගලු විද්‍යාලේ පැත්තේ තමයි මේ පලිය තිබ්බේ. ඒ කියන්නේ පැත්තේ කියන්නේ? ඒ කියන්නේ කෑගලු විද්‍යාලේට අයිති වෙලා තිබ්බා big match එකේ. big match එකේදී. ඒ කියන්නේ පාඨශාලාන්තය තරගේ big match එකක් තියෙනවා ක්‍රිකට් වල. ඒකෙදි ඉතින් මම innings වලින් මේ මගේ captain year එකේදී මම මේ ජයග්‍රහණය කරලා ගත්ත පලිය තමයි අර තියෙන්නේ. हां අනිත්‍යව ඉතින් මම දුවලා වැටිලා රේමේ ගත්තේම තමයි වෙන කාගේවත් ඒවා නෙමෙයි නෑ 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 මගේ මේවා තමයි හැබැයි ඒකල් හරි මේ හැන්ඩි ලුකින් ආ ඔව් මේ වගේම තමයි දැනුත් එතන සෙක්සි දිනවා එතන සෙක්සි කියලා දිනවා නේ හරි ඔය ලබාගත්ත සම්මාන අරක ඉවර නෑ නේ කියන්නකෝ එහෙනම් දැන් ක්‍රිකට් ක්‍රීඩාවයි සිනමාවයි ගැන පරතරේ නෑ වේ දෙකින්ම බේරෙන්න බෑ ලේසි දෙකින්ම කැපෙනවා දැන් කැපෙනවා අනිවාර්යෙන්ම ඔරොත්තු දෙන්නේ දක්ෂකම් දක්ෂකම් දැන් මෙතෙන් දුරට මේ ඉන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටික මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ එහෙම තමයි. එහෙම නැතුව එන්නත් බෑ. එහෙම ආවොත් තමයි පවතින්නේ. හොඳයි එහෙනම් අපි දෙවෙනි ගීතේ යන්න කලින් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අයිබෝන් කවුද මේ? රාගමින් ක්‍රිෂ් ඇවිල්ලා ඉන්නවා. අයිබෝන් ක්‍රිෂ්. අයිබෝන් කවින් අයියා. අයිබෝන්.
ජීවිත පළවෙනි වතාවට මට කොපි චැට් වැඩසටහනට කතා කරන්න අවස්ථාව ලැබුණාද? බොහොම සතුටුයි. මුලින්ම ඔයාට සුභපතන ඔය වැඩසටහන සුපිරියටම කරනවා. බොහොම ස්තුතියි. ආදරෙන් බලන වැඩසටහන. බොහොම ස්තුතියි. ඒ වගේ මතක් දෙ කියලා තමයි. ඒ වගේම මුලින්ම කියන්න ඕනේ ඔයා අද සාධාරණ ඉෂ්ට කළ දින කොපි චැට් වැඩසටහනට ඉතාමත් ආදරෙන් කියන්නේ. ඒ කියන්නේ ඔයා හරි සාධාරණේ කරා මේ සිනමා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශ්‍රේෂ්ඨතම අද මේ වැඩසටහනට ඔයා අරන් ආවා. අපිට අද හරි සතුටු දවසක්. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔය වැඩසටහන අවසන් වෙන තුරුම අපි නිදාගන්න එකක් නැති වෙයි. බොහොම ස්තුතියි ක්‍රිෂ්. බොහොම ස්තුතියි. කතා කරනවද කාට හරි? කතා කරන්න කියන්නේ අතර ඔක්කොම කතා කරන් තිබුණා නම් අතර ඊළඟට ඉතින් අවස්ථාව දෙන්නත් කිය දෙන්නට ඉතින් මම ඉන්නවා කතා කරලා අපේ බන්දු අයියට. ඒ වගේම රවින්ද්‍ර අයියට. කතා කරන්න බන්දු අයියට කතා කරමු. බන්දු අයියා මේ ඔයාගෙන කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයා ඔය හත ඇරියොත් අපිට කිනා යනවා. දැන් කිනා යනවා ඔයගේ ෆෝන් දෙක බලද්දි කිනා යනවා. කියලා වැඩක් නැහැ. ඉතින් බන්දු අයියා මම ඔයාගේ රංගනයට එදා වගේම අදත් තාතයි. ඔයා ඒ වගේමයි මම දන්නේ පොඩි කාලේ ඉඳලා දැක්ක බන්දු අයමයි තාමත් ඉන්නේ. අතර මේ වයසට යන නැත්නම් බන්දු අයියා. මේ බොහොම සතුටුයි මේ අපිව මතක් වුණාට. මේ බුදියන්න එපා. මේ හෙට වැඩ තියෙනවද මන් දැන් සම්මුදවගේ දවසක්. ඉතින් අද මුළු රටම අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්නේ. දැන් මේ තව ඉතුරු වැඩ ටික ඔක්කොම යනවා. මං හිතන්නේ මම අවස්ථාව දෙනවා අපේ රවින්ද්‍ර මහත්මයා දැන් මේ ඔබතුමාගේ ආරාධනාවට බලා ඉන්නවා. එහෙමනම් කතා කරලා එන්න මං ගාවට ඊට පස්සේ. ආදිවාරයි. රවින්ද්‍ර අයියා. ඒ රවින්ද්‍ර අයියා ඔයා එදත් ඒ වගේමයි අදත් ඒ වගේමයි. ඒ කියන්නේ මේ ඔයාගේ රංගනය තුළ ඔයා කතා කරනකොට වචනවල ඒ වචන හරය පාවිච්චි කරන විදිය මම දන්නේ ඒ වගේ ප්‍රවීණතාවක් ඉන්නවද කියලා. ඒ කියන්නේ ඔයා වචන ඒ රංගපානකොට සුත්‍රියට කතා කරන ඒ වචනේ මම මේ මුළු හදවතින්ම කියන්නේ. මම හරි ආදරේ වාද. බොහොම ස්තුතියි. හුඟක් ආදරෙන් පිළිගන්නවා ඔබ කියපු දේ. මොකද බොහොම ස්තුති ක්‍රිෂ්. රවි කතා කරන්න. ඔව් නෑ මම සන්තෝෂයෙන් පිළිගන්නවා. මොකද ඇත්තටම රංගනයේ ඉතින් ප්‍රධාන දෙයක් තමයි දෙබස් හරියට දැනෙන විදිහට ඒ උච්චාරණය කරන එක. ඉතින් ඔබ ඒක තේරුම් අරගෙන ඒක අගය කරපුව ගැන බොහොම ස්තුතියි. අපි හැමදාමත් කිව්වා වගේ ඔබ අපේ වත්කමයි. ඔබ අපිට කිව්වා, ඔබ අපිට ආදරය කළා. ඒ නිසාම තමයි ඔබ බලාපොරොත්තු වුණු ලාංකීය සිනමාව තුළ නමක් තිබු. තාමත් ඒ නම ඔබේ හදවතේ වගේම අපේ හදවතලත් රැඳී තිබෙන නිසාම තමයි අපි මොවුන්ව කැඳවාගෙන ආවේ මේ රාත්‍රිය වර්ණවත් කරන්න. මොවුන්ගේ පැමිණීම මට වගේම ඔබටත් බොහොම ගෞරවණීය කියන කාරණාවම දන්නවා. මේ රවියයි බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඒ ලස්සන කටහඬ අවදි කරන්න කියලා. කොපි චැට් වෙනුවෙන් අවදි කරන්න. ඉතින් අනිවාර්යෙන්ම ඕනේ වුණාට මං ආපු ගමනුත් කිව්වේ අද ටිකක් ආසාදිත තත්ත්වයක් තියෙනවා උගුරේ මට. වුණාට අපි ආසයි. Tum vasant aaye.
දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කඳුරේ ඔබ සිහිල් දුලක් සේපාවි වසන්තයක් වී ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමන් පිපෙන පිදුවැල් ළඟනා ප්‍රථම වසන්තයයි නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ බොහොම ලස්සනයි බොහොම ආදරණීයයි ඔය කිව්ව ලස්සනට ගීතේ රගේ ආදරණීයයි හොඳයි මේ සින්දුවටම ගැලපුණා මේ ක්ලියටස් අයියේ මේ සටන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මුලින්ම පැමිණෙන්නේ සිනමාවට නේද ඒක ඇයි පාසල යන කාලෙත් ඔබ මේව කරගත්තේ ඒ කාලේ ඉඳලම ඉස්කෝල මාරු කරනවා ඉස්කෝල මාරු කරලා ඉවරලා පන්තියේ චණ්ඩියා වෙන්න කියලා ගැහුව නේද ළමයෙක්ට නේ මම මට හිතෙන්නේ ඉතින් ආසෙ යා මයිතන ජීවිතේ පළවෙනි අතර ක්‍රීඩස් අයියෙක් වෙන්නේ ඕ මම බැලි මට හරි අමුත්තක් වුණා මොකද ඒක හරි අමාරුවෙන් අයියෙක් පළවෙනිම ටෙලි නාට්‍ය මගේ පුතා අපොච්චි කියලා කියන්නේ මේ මේ වෙනකන් ඕන දැනක අපොච්චි කියලා කතා ෆෝන් එකේ වුණා තප්පොච්චි කියලා කතා යන්නේ මට අප්සෙට් වුණා ක්‍රීඩස් අයිය කිව්වා හරි අමාරුවෙන් මම ඒක කිව්වා අයි පොඩේ අතීතේ මතක් කරමුකෝ ක්‍රීඩස් අයිය මේ ඒක කියන්නේ ඉස්සෙල්ලා එකක් කියන්න තියෙනවා කාවින් ගැන ඔව් මම නාවපරපුරේ බොහොම නළුවන් අතරින් ජේෂ්ඨෙන්ට ප්‍රවීණෙන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් ක්‍රියා කරන නාවපරපුරේ නළුවෙක් විදිහට මම කාවින් මමත් ඒක අනුමත කරා අගේ කිරීම වටිනවා කරවි අයියා බොහොම ස්තුතියි ඒක ගොඩක් වටිනවා මට ඒක මේ වෙලාවේ सिंगल स्कूल पल्ली सिंगल स्कूल फस्ट पंत अब पोटी कल गागा पस मार्स्ट लेकिन कचल इधर मार्स्टर अयर तिना इतर मार्स्टर इला पलवे दवासीम दुना मुखद इंग्लिश मुकुटने बलागन 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 इन आप सर्दिया मे मुखद के पंत उमा ఒకటి స్కూల్కి ఇంకెళ్ళు లేకపోతే ఇంగ్లీష్కి ఇవన్నీ కదా అరే పొడి పొడి ఉంటే మా పొడి ఇది పశ్చిని పంతికి వా మటైతే అర్రి జువల్ ఇది కాలి తరాయనవా దెన్ సద్దనే తీటి హరి హరి వాడిని 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 కివ్వు కానీ ఇంట్వెల్కి షార్ట్ షార్ట్ ఇంట్వెల్కి ఇది అరే లమైటికి వెళ్ళానికి మగ అంగే హ్యాపీనా సింగల్ స్కూల్ చండియాలు హ్యాపీనో కరణో मैं इन कदन तो हिटिया बेड़ता पुड़ी अल्ला बिच्चे हेटर अलग इतनी सैलैंस मेकि रईफल रेंज रईफल रेंज लंच ब्रेक लंच इंटर कट्टी मरंगी अतमाव इतने पंती चाँटी दागं पल दुना ගහගෙන ඉන්නේ මිනිනේ පෙරලගෙන දන්නේ නැද්ද බෙල්ල මිරිකගෙන හිටියා හතර පහ දිනක් ඇදලා තමයි මාව ගත්තේ කාව පුඩින් පුංචි කාලේ මෙල්ලුම් ගස් යනවා අදාසක් තියෙනවද ඒ සම්බන්ධ නැ මේ සම්බන්ධ මගේ අදාසක් නැහැ ඉතින් ඇවිල්ලා ධර්ම සත්‍යයක් තියෙන්නේ ඔව් මම
අපනිකම් පුජලික විදිහටයක් මොකද මම මේ ප්‍රෝග්‍රෑම් එක මම නෙවෙයින කාවින්ද පුතාන කරන්නේ. ඔව්. ඒ හින්දා ඒක ගැන හිත හිත තමයි මම මේ වැඩසටහනට ආවේ. ඔව්. ගොඩක් දුරට ප්‍රෝග්‍රෑම් මම ගන්න පාටක් තියෙනවා. ඔව්. මම එහෙම අද කරන්නේ නැහැ. ඔව්. පුතාට බාර දෙනවා. පුතා එක් කරන්න. නමුත් මේ පන්තියේ ළමයින්ට ඔය කිව්වට ඒ මුළු පන්තියටම තරහා වෙන්න බා කිව්වට මෙතුමා ඇත්තටම පුජ්ජලිකව වෙලක් අයින්ටි කියලා මුළු පන්තියම ළමයින්ට අර ඉනා වෙච්චින්ද මෙයා ගාන්න ඇති. මට විශ්වාස නැහැ ඔය ඩාර නිකන් ඉර කරා කියලා කිව්වම ඒ එහෙම අත්ත කරලා බිත්තියකට එහෙම ඉර කරලා නිකන් තියෙන අතපය නන්නේ නෙමෙයි. ඒක හරි ඒක පිළිගන්නවා. මේ නීටක්කේ මේ ඔබ ගාලා වැඩි වැඩි නේද මුළු පන්තියටම ගහලා ද මේ අපිට කිව්වේ නේ එකක් හැබැයි බන්දු ඒ වුණාට දැන් මේ චිත්‍රපටි ලෝකයේදී අඩේ නෑ තරහ ගස්සලවත් හරි ගස්ස ගන්න බෑ ඒ අපේ අධ්‍යක්ෂකතුමා කිව්වොත් තමයි ගහන්නේ නැත්තම් ගහන්නේ නීටක් මේ ඔබ ඇවිල්ලා ඉවරලා ඔබගේ සිනමා ගමන ආරම්භ කරාට පස්සේ ඔබ එකපාරට කැනඩාවට යනවා ඔව් කැනඩාවට ගිහිල්ලා ඔබ අපි කවුරුවක්වත් හිතන්නේ නැති වෘත්තියක් කරනවා පොඩකේ ගැන කියමුකෝ ආ ඔව් ඒක මම බොරුවක් කියලා ඒ වෘත්තියට මේ මේ එතුල් වෙන්නේ හ්ම් මේ මේ ස්පිටාලෙක මොෂෝජන ලකේ ඒකේ ඉතින් මේ එක්ස්රේ ඩිපාර්ට්මන්ට් එකේ මේ ලොක ගාවට මම අඳුරන එක්කෙනෙක් මාගේ ශ්‍රී ලංකන් ටෙක්නිෂියන් කෙනෙක් එක්ස්රේ ටෙක්නිෂියන් කෙනෙක් මාව ඉන්ට්‍රොඩියුස් කරලා කිව්වා මෙයා ලංකාව ඉඳලා ඇවිල්ලා තියෙන්නේ ඉතින් කොහා එන්න කියන්නේ කියලා මම ගියා කියවා මම ඕ මොනවාද ලංකාවේ කරුවේ කියලා හෙව්වා හා what did you do මම මම ෆිල්ම් චිත්‍රාගාරයක ටෙලිෆෝන් ඔපරේටර් වෙලා හිටියයි කියලා කිව්වා දැන් මම හරි එතකොට කිව්වා ආ you are good come come කියලා මාව ගෙනල්ලා රිසෙප්ෂන් එකට එතකොට දැන් ටෙලිෆෝන් එකක් පාවිච්චි කරන්නේ ස්විච් බෝඩ් එකක් එතකොට තිබ්බේ කොයි කාලේ වගේ දැක්කේ 76 75 අන්තිමට මගේ 76 ඉතින් දැන් ඒක ඔපරේට් කරන හැටි මට කියන්න කියලා දෙන්න පටන් ගත්තා ඒ වුණාට උත්තර දෙන්නේ ප්‍රංශෙන් ඔව් දැන් ඒක මොකද අපි ක්විබෙක් ඒ ප්‍රාන්තේ ෆ්‍රාන්ස් භාෂාව කතා කරන්නේ ඉංග්‍රීසි මුංගක් දෙනෙක් ඉතින් පස්සේ මම එයාලා දන්නවා මට ෆ්‍රාන්ස් බැහැ කියලා පස්සේ ඉතින් ඉංග්‍රීසියෙන් ඒ දන්න තරම මේ විදිහට කොහම හරි ට්‍රේන් වුණා ඉතින් බොරු කියලා තමයි ඒ රස්සාව ගත්තේ ඒකට එතන අවුරුදු 18ක්ම මම ඊට පස්සේ සුපර්වයිසර් වෙලා වැඩ කරා ෆෝන් ඔපරේටර් කෙනෙක් විදියට ෆෝන් ඔපරේටර් නෙවෙයි ඊට පස්සේ මම එතනින් සුපර්වයිසර් වුණා එතන මේ රිසෙප්ෂන් ඒරියා එකේ මම ඔන්නෝම තමයි නීටක්ගේ ගමන නීටක් කැනඩාවෙන් පටන් අරගෙන ලංකාවට ආවේ අපි විශේෂ දෙයක් තියෙනවනේ ඔර වේ දැන් අවුරුදු ගණනාවක චිත්‍රපටි වල රඟපෑමනේ දැන් මට වැඩි ඉස්සර ඉඳලා ඇවිල්ලා ඉතින් ඔන්න අන්තිමට මාත් එක්ක රඟපෑව දුහුළු මලක් චිත්‍රපටි ඔව් මාත් එක්ක දුහුළු මලක් චිත්‍රපටියේ රඟපෑව විතරයි සේරම අතහැරලා ගියා අපි ඒ ගැන කතා කරන මොම එතනට එන්න හිටියේ නමුත් රගයා ආරම්භයේ ගත් එක හොඳයි අපි විරාමයක් ගන්න සූදානම් විරාමයට කලින් මම කියන්නම් මේ 6 දිනාගේ පාසල් කාලේ හරි සුන්දරයි ලේන් පැටියෙක් නිසා පාසලට යන්න පරක්කු වෙලා මුළු කැලයක් පීරලාම මෙතන ඉන්න කෙනෙක් ලේන් පැටියව හෙව්වා කවුද ලේන් පැටියා හෙව්වේ අපි විරාමයක් අරගෙනමු මූණෙන් කිව්වේ වර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිපත් කුඩ නිට්ටඹුව ඡායලක් මහනුවර මොන වෙයි ඔකේ තියන්නේ මොන්නේගේ අම්මා අපට උඩප්පු යන්න යනවා ගලින් මැර උඩප්පු සුඳුරු සිහි සසුන හෙළ දීපේ පිහිටුවීම සඳහා ශාක්‍ය වංශික පරම්පරාවෙන් පැවත එන වත්කචානා දේවිය හා පණ්ඩු ආසුදේව වාද්‍ය සමයේ ලංකා ඉතිහාසයේ සිදු වූ ඓතිහාසික සත්‍ය කතාව ඔබගේ නපුරේ නැහැ කිසිම උපකාරයක් උදව්වක්
ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සනත් අබේසේකරයන් දැරත මාලා ටෙලි නිර්මාණය මහවිරු පාණ්ඩු සිකුරාදා සිට සතියේ දින පහේම රාත්‍රී 7:30ට දම්රෝ තුග අවසන් කිරීමේ සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් මූලික ගෙවීමක් නැහැ පොලි නැහැ මාස 60ක් ගෙවන්න සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් නව ස්ලෝගාන් ස්වාභාවික කරාබුලට තෙල් සංයෝගය විස බීජ 99%ක් සමග සටන් කර එනමලිය ශක්තිමත් කරයි නක්පුහර වලින් විත් ආරක්ෂාව නව ස්ලෝගාන් එංගු වලට පියාවන්න တටු දෙන්නේ කවුරුන්தோ කවුරුන்தோ කේ දොරකඩ රකුසු වෙසින් බලා මර්ධනය කිරීමේ හැකියාවද යුතුයකමද ඔබ සතුයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි ෆිම්ස් සමට ආරක්ෂිත බවට සායනිකව තහවුරු කළ ශ්‍රී ලංකාවේ එකම නැප්කින් එක හඳුන්වාදින නව මංචි ෆැමිලි ඇසෝර්ට්මන්ට් පවුලේ සෑමට සැහැල්ලු මිලකට ශ්‍රී ලංකාවේ හා වියට්නාමයේ අපගේම කර්මාන්ත ශාලාවල නිපදවා ලොව පුරා බෙදා හැරෙන ශ්‍රී ලාංකේය හෑන්ඩ් සැනිටයිසර් විලද නාමය මයිඩොක් ලංකාවේ අංක 1 සැනිටයිසර් දියර හා ජෙල් උසස්ම තත්ත්වයේ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් නිෂ්පාදනයක් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිපත්කුඩ නිට්ටඹුව ඡායලත් මහනුවර නව ස්ලෝගාන් ස්වාභාවික කරාබුලට තෙල් සංයෝගය විස බීජ 99%ක් සමග සටන් කර එනමලිය ශක්තිමත් කරයි නක්පුහර වලින් විත් ආරක්ෂාව නව ස්ලෝගාන් තප්පර කීපය තුල අපි ඔබට ලබා දීපු විරාමය තුල අපි කතා බහ කරපු දේවල් සුන්දරයි. ඒ දේවල් කොහොම හරි මම ඉස්මතු කරගන්න උත්සාහ කරනවා මේ ඉන්න ප්‍රතාපවත් චරිත හය තුලින්. මම මේ විරාමයට යන්න කලින් කිව්වනේ ලේන් පැටියෙක් ගැන. ඒ ලේන් පැටියා කරපු වින්නහිය පිළිබඳව තමයි මේ කතා බහ කරන්න යන්නේ. ලේන් ගෙට ගාලි වරද සපත්තුව කියනවා. ලේන් පැටියෙක් ඉන්නවද ගෙදර? පුරුතලේට ඇති කරන බඳුගේ ලේම් මගේ නෝ එහෙම ලේම් පැටි කියලා එහෙම ලේම් පැටව එහෙම යනවා ලේනු යනවා එනවා ඉතින් එහෙම හුරතලේටත් ඇති කරන්නේ සතෙක් ගෙදර මම එහෙම ඇති කරන්නේ නැහැ කරදරයක් මට ඔයාලට කරදරයක් ඔව් හා හා නැදි ගක්ක වාඩ් මොකද කියන්නේ කොහෙන්ද හොයාගත්තේ ලේම් පැටි දැන් කාගේ ලේම් පැටිද ඔයා මගේ නෑ වාගේ
වාගේ ලේම්පට එක වාගේ ඒක ඉස්කෝලේ යන කාර්ය වෙච්ච එක ආ නෝ ඒ කියන්නේ මං නුවර නුවර එතකොට පුෂ්පදාන බාලිකා විද්‍යාලයට ගියේ ඉතින් අපි එතකොට ඉතින් කැන්ඩි බ්‍රාන්ච් පෝස්ට් ඔෆිස් එකේ තාත්තිය දෙන පෝස්ට් මාස්ටර් ඉතින් ට්‍රින්කමල් ස්ට්‍රීට් එකේ ඉස්කෝලේට යන්නේ කොහොමද පයින් යනවා එතන යන්න පුළුවන් පොලිසිය ගාව ඉස්කෝලේ ඉතින් හම්බෙන් තමයි ඒ චූටි ලේම්පටිය හම්බෙන්නේ මට ඉතින් හැබැයි කූඩුව අයිතිකාරය මල්ලි ඉතින් දවසක් උදේ අපි දෙන්න රණ්ඩු වෙලා මොනවහරි එයා කිව්වා කූඩුව දෙන්නේ නැහැ ලේනා ගන්න කිව්වා ඉතින් දැන් කූඩුවත් නැහැ ලේනා තියලා යන්න විදිහකුත් නැහැ එතකොට පුෂ්පදානේ අර යුනිෆෝම් එකේ 2 පොකට්ස් තියෙන්නේ ඉතින් මම කරපැඩි ලේම්පටිය පොකට් එකට දාලා කට්ටක් ගහගෙන අර දැන් වේල් පාර දිගේ ඉස්කෝලේට යන්නේ ඉතින් ගියා ඉතින් අපේ තව ළමයි ඔක්කොම යනවා කෝච්චියක් ආවා එනකොට අද ලේන ඉතින් දැන් ලේන දෙපැත්තේ ඉතින් ගස්සෙමනේ පුංචි පස්සේ මේ දැන් යන්න හිතනේ දැන් ලේන නැහනේ ඉතින් මාව පස් පහු කරගෙන ළමයි යනවා ඔක්කොම යනවා කොහොම හරි ඉතින් ලේන හොයලා හොයලා පැය දෙකක් විතර ඇත්තටම ලේන හැව්වා දැන් හම්බෙන්නේම නැහැ මං හිතන්නේ සද්දෙත් එක්ක ඇතුළට ගිහින්නේ ඉතින් කොහොම හරි ප්‍රින්සිපල් උත් දැනගත මිසිස් හේරම් කියලා හිටිය එතකොට මොකද එයා ඉස්කෝලේ පටන් ගන්න වෙලාවට එළියේ ඉන්නවා ඉතින් කොහොම හරි එක්ක වෙනම් කවුද හරි කියන්න ඇති මම ලේන හොය ඔයප්පාරි ඉස්කෝලේ යන්න බැරුණා ඊට පස්සේ ඉස්කෝලේට ගියා මං හිතන්නේ මට මතක විදිහට මං හිතන්නේ නැහැ නෑ හැබැයි පහොඳ වෙනකොට ලේන් කතාව ඉස්කෝලේ දන්නවා. ඒතර ලේන ආවද ගෙදරට ආපහු? නැහැ ඊට පස්සේ. තාම ලේන නුවරද එතකොට? ඊට පස්සේ මට මොන කෝච්චියද ගියේ? ලේන ගියේ කෝච්චිය මොකන්ද? මේ උඩරටම නිකේද? ලේන නැති වුණාම දැන් ඉති හරි දුකයි දැන් හැබැයි මල්ලි තියාලු වුණා පස්සේ උනාට ලේන නැහැ. ඉතින් ඉස්සරහට තියෙනවා බායකක් තියෙනවා. ඒකේ මිනිස්සෙක් ලොකු ලේනෙන් ගෙනල්ලා දුන්නා දැන් මේ ලේන ගැන මුළු ඔක්කොම දන්නා මොකද යාව ඇරලා තිබ්බහම යා එළියට ගිහින් ආය ඇතුළට එනවා ඒ වගේ චූටි පැටියෙක් නිදා ගන්නකොටත් මන් ළඟ ළඟ තියාගෙන හැම කොණ්ඩය ඇතුළේ ඉන්නකොට ඉන්නවා ඉතින් දැන් ඊට පස්සේ ගෙනල්ල දීපු ලේන ලොකු එක්කනේ පාරන බුදු ලේන මේ මේ ලේන ඊට පස්සේ මගේ අතත් අම්බලා පළවෙනි දවසේ හැපුවා නේද මොකද බ්‍රහ්මණිගේ නදී කක්කගේ ලේන ගිහපු කෝච්චියේ නම් මොකද්ද? පැනේට පිළිතුරු එවන්න. ලේන කෝච්චියේ ගියේ ලේන කැලේට ගිහින්. තාමත් ඒ ලේන නුවර කැලේ ඇති කියලා අපි විශ්වාස කරනවා. බන්දුවයි අපිට ඔබ ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න කියලා. ආ රයිට්. හොඳයි. කියමු සින්දු. යුතුකම් ඉටු කරමු ඉදිරියටම යමු කලගුණ සලකමු ලෝකෙන් උතුම් රටයි අප දුක් විඳ රටයි ඒ දුක දැනුන රටයි සංගවෙත ගුරු ගෝවි කම්කරු පංචමහා බලයයි එක කොටි එක සෙවනේමු ජය බිම රැක ගන්න හොඳට ගුණ සලකමු
වෙලා ගොවි බිම් සරු වෙලා ජාතිය සමගි වෙලා අපි දැන් එකතු වෙලා ලස්සන රටයි අද ලෝකය හොයයි එය අපටත් අගෙයි අද සුන්දර රටයි හොඳ සතුරන් මිතුරන් කරමුද හිත හොඳ තමයි එය එහෙනම් රට දැන් හදමුද ඉටුකම එය නොවේද අපි හොඳට මට කොලි පොඩ දෙන්න පොඩක් ඇත්තට කවුරු කිව්වේ ගැත්ද මේ ගීතය මේ ඇත්තටම මේකේ වැඩේ පොඩක් විහිළුත් එක්කම ටිකක් අමුතුයි මේ ගැන කතා කරන යනකොට මොකද මම ජෝක කෙනෙක් වශයෙන් තමයි රටේ ජනතාවට ආදරය කරන්න බිහි වුණේ නමුත් මේ ගීතේ විහිළුවක් නැහැ මේ ගීතය හැදුනේ මේ අපේ මුළු රටම ආක්‍රමණය කරලා තිබ්බ ඉතරා අවුරුදු 40ක් තිස්සේ විඳපු දුක තුනී කරපු දවසේ ඒ අපිට දුක දුන්න යම්කිසි නායකෙක් නැති වෙච්ච දවසේ තමයි මේ ගීතය හැදුවේ. හ්ම්. ඒක අද මම කිව්වේ මගේ වචන මගේ තනු නිර්මාණය මේකේ සංගීතය නිසල් ගංගොඩගේ. හ්ම්. එච්චරයි ඉතින් දැන් මොකද්ද කියන්නේ? නෑ මොකද මට ගීතේ ලියපු කොලේ පොඩ්ඩක් දෙන්න පුළුවන්. ඒක ප්ලේන් එක ටිකට් එක එකක්. වාට දැන් ඕන කාවින්ද පුතේ මේ ගීතේ නෙමෙයි. කොහෙද මේ ප්ලේන් එකේ ගියේ කියලා දැන්. जीवन पलवनी अटम पलवनी पिंतूर के दस मत कद ආදරණීය බිරිඳත් එක්ක වයස කීයදද වගේ වයස එතකොට ඇති 20ක් 21ක් 20ක් 21ක් අපි පින්තූරේ පෙන්වන්න හරියටම බල්ලා කියන්න ඔය වයස 21ද නැත්නම් 16ද වගේද ගත්තේ කියලා හරියටම බල්ලා කියන්නකෝ මේ පින්තූරේ ආවනේ ඔය 16ද නැත්නම් 21ද 21 කොහමද ශරීරයක් හම් වෙන්නේ හ හම්ුනේ කොහමද හම්බ වුණේ නම් පාරේ අවලා ජීවා ලොකුණක් මරු තනක හම්බ වුණේ මාත් පාරේ ඉන්නකොට මේ අර කොළහලේට කඩ ගිනි තියලා මේ මහා මේ කොළඹ ගිනි අරගෙන තියෙන වෙලාවේ ඉතින් ටිකක් ඉතින් මහා පාරේ සම්පූර්ණ ගින්දර කඩ ගිනි තියනවා 83 වෙන්න ඇති 83 එතකොට මා අපිත් හිටියේ හරස් පාරක එතකොට ෂෙරිනුත් ඒ පාරෙන් ආවා අර ප්‍රධාන පාරේ යන්න බැරි හින්දා ෂෙරිනුත් හරස් පාරෙන් වාහනේ ආවා ඒ පාරේ එතකොට අපි පාරේ හිටියා අර මාත් එක්ක හිටපු යාළුවෙක් හිටියා මේ ශ්‍රීනාත් කියලා අපි ඒගොල්ලන්ව ශ්‍රීනාත්ව දන්නවා ෂෙරින්ලා පවුලේ අය ශ්‍රීනාත්ව දැකලා තමයි ෂෙරින් නැවැත්තුවේ එතනදී තමයි මුණ ගැහුනේ ඉස්සලා ජීවනය එතනදීද මුලින්ම දැක්කේ සහ ජීවනයට ආදරයක් හිතුණා ඔව් දැක්කේ එතනදී ඉතින් ඊට පස්සේ අර මගේ යාළුවා වෙන දවසක ඊට සති දෙක තුනකට පස්සේ නිකන් මට විහිළුවට වගේ කිව්වා දැන් කසාදයක් එහෙම කරගන්න ගත්තොත් හොඳයි නේද නිකන් ජෝක් එකකට වගේ කිව්වා ඉතින් මං කිව්වා අර එදා පාරේ හම්බුනේ යව කතා කරුවොත් මම බඳිනවා කියලා. එහෙම තමයි. එහෙම තමයි. යෝජනාව ගියේ. යෝජනාව ගියේ. ඊට පස්සේ ඕකේ වුණා. ඔව්. මේ රවි අයියා මේ සීයාගේ කාමරේට ගොඩක් ආදරය කරලා තියෙනවා. රවිගේ තාත්තගේ කාමරේට. මං හරි නේද? ඒ කාමරේ තිබ්බ පිළිවෙල ඒ කාම්බරේ ඇතුලේ තිබ්බ ලස්සනට ඔබ ආදරය කළා පස්සේ මරණින් පස්සේ ඔබ ඒ කාම්බරේට යනවා මන් නිවැරදි මගේ සීයාගේ ඔව් ඔව් මෙහෙම ඒක දැන් ඔය මොකක් හරි ඔය
ටිකක් ස්වාධීන වීමේ ගතියක් මගේ ඒ කාලෙම තිබිලා තියෙන දැනුයි මට හිතෙන්නේ දැන් මේ 100 නැති වුණේ 58. ඉතින් 100ක් ඉස්සරහ කාමරේ 100ක් බොහොම පිළිවෙලට හරි එහෙම හිටියා. ඉතින් ඊට පස්සේ 100 ගියයින් පස්සේ කාමරේ හිස් නැති 100 නැති වුණයින් පස්සේ ඉතින් අපේ පවුල ඔක්කොම ගෙදර කට්ටිය එකට වෙන උඩ වෙන කාමරවල හිටියේ. මම වහාම තීරණය කළා මට එතකොට අවුරුදු 13යි. මම වෙනම කාමරයකට පදිච්චිට යනවා. ඉතින් ඔක්කොමල්ල බය වුණා මේ 100 හිටිය කාමරේ 100 මැරුණේ ඒකේ. ඒකට යන්න බයක් තිබුණා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා මම ඉතින් 100 ගෑඳ මම හිතන්නේ මට මතකයි අයින් කරා. ආදරේ තුල නේද? ඉතින් මම ගිහිල්ලා ඒ කාමරේ පදිච්චි වුණා. එදා ඉඳලා මම කසාද බඳිනකම්ම තනියම ඒ වෙනම හිටියේ අනිත් ඔක්කොම කට්ටියෙන් වෙනම ඉන්නේ වෙන වෙන කාමරවල මම විතරක් ස්තූප කාමරේ බොහොම ස්වාධීනව හිටියා තනි ජීවිතේ මේ ක්ලියරසය දැන් මුලින්ම පල්ලියේ වේදිකා නාට්‍යයකින් ඔබේ ගමන ආරම්භ වෙන්නේ නේද මුලින්ම මාළුකාරයෙක්ගේ චරිතයක් කරලා රුපියල් 100ක්ද කොහෙද වගේ මුදලක් ලැබෙනවද නේද මං හිතන්නේ ඒ කාලේ 100ක් හෝ 500ක් මට මතක විදිහට ඒ 100ක් දෙන්නේ නැහැ කොහොමද එතනින් ලැබිච්ච පන්නරය ඒ කරේ සුගත් සමරකෝන්ද නෑ වගේන් පේට් ඒ සුගත් වගේන් ෆිල්ම් එකක් නේ ඔව් මේකට ගිය එකක්ද නැත්නම් වේදිකා නාට්‍ය ගැන මං අහන්නේ පල්ලියේ ඔබ මුලින්ම පටන් ගත්ත වේදිකා නාට්‍ය නැන පල්ලියේ කෙරුණේ මේ 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 මේවෙන් පස්සේ පස්සේ ඔව් පස්සේ පස්සේ පල්ලි කොහෙන් හරි වැඩ පටලගෙන තියෙන්නේ ඔව් හරි ඒ පටලිල දැම්මඩ මේ ලියා ගැනීම මොනවද දැන් මේ තියෙන්නේ නැන මම මුලින්ම මේ පිටසේ චුට්ටක් කොමෙන් අපිට දුරකතන මතුමත් තියෙනවා අයිබෝන් නුවරින් මදුශංක ඇවිල්ලා ඉන්නවා අයිබෝන් මදුශංක අයිබෝන් අයිබෝන් කවින් ගයේ කොහොමද හොඳින් ඉන්නවා ඔයාට කොහොමද මේ හොඳයි කාවින් ගයි ඔයාලා අස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා අපි පට්ට ආසයෙන් ප්‍රෝග්‍රෑම් එක බලන්නේ ඉරාණම අමුතු වෙනසක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලා ප්‍රෝග්‍රෑම් එක කරන්න ගත්ත දවස් ඉඳන් ඉරාණම සුබපතනවා මගේ බුක් එකේම සුබපතනවා කාවින් ගයිගේ වැඩ ඉදිරියටම මේක කරගෙන යන්න කියලා කාවින් ගයියේ මට කතා කරන්න ඕනේ ඇත්තරම නදීකක් අඩයි නීතක් කිඩයි කතා කරන්න ඔව් අකේ කොහොමද නදීකක්ේ හොඳින් ඉන්නවද හොඳින් ඉන්න ඔයා කොහොමද තාම ඒ වගේම ලස්සනයි අපේ අම්මලා තාත්තලා කියලා තියෙනවා ඒ කාලේ වා ෆිල්ම් වල මාර ලස්සනට ඇඩ් කරලා තියෙනවා ඒ වගේම ලස්සනයි ඉතින් මං වාගේ ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා කිය තව ඉස්සරහට අලුත් වැඩ කරන්න කියලා ආයේ රඟපාන්න කියලා මං කියනවා ඒ වගේම නීතා කිලත් කතා කරන්න ඕනේ නීතා කතා කරන්න මල්ලි හලෝ කොහොමද ඇක්කේ හොඳින් ඉන්නවද හොඳින් ඉන්නවා මල්ලි ඔව් අපේ අම්මලා තාත්තලා කියලා තියෙනවා ඇත්තටම ඔකෝලු මේ සිනමාවට කරපු මහගු සේවය ගැන මේ අපි ඉතින් බලලා තියෙනවා ෆිල්ම් අපි අපි පිළිච්ච කාලේ ඉඳන් ඉතින් අපි අපේ අම්මලා තාත්තලා බලද්දි අපි බලලා තියෙනවා ඒව ඇත්තටම හරිම ලස්සනයක් කියලා නිම කරන්න බෑ ඔයගොල්ලෝ මේ සිනමාවට කරපු සේවයට ඒ වගේ මුතන ඉන්න සියලුම දෙනා මේ සිනමාවට කරලා තියෙන මහගු සේවයක ඇත්තටම අගය කරන්න ඕනේ තරුණෙක් වශයෙන් මම ඔයගොල්ලෝ ඔක්කොටම සුබ පතනවා ඇත්තටම ඔයගොල්ලෝ ඔක්කොම වැඩ වෙන්න ඕනේ මම ඇත්තටම මගේ හදවතින්ම සුබ පතනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි පිටසේ අපි පොඩ්ඩක් මතක් කරමුකෝ පල්ලියේ කාලේ ඔබ ඒ පල්ලියේ කාලේ මට මතක හැටියට මේ මේ මම කරේ මේ මේක මේ මේ දෙමළ මේ මේ මුදලාලි කෙනෙක් චරිතයක් කරේ මොකද ඒකේ ගෙව්වද කියලා අහන්නේ මේ සල්ලි මේක තමයි මම ප්‍රශ්නයක් තියෙන්නේ ගෙව්ව පුරා අහන්න ගාවින්දුද ගෙව්වද සල්ලි නෑ 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 ඒකේ පල්ලියේ සම්මන් සල්ලි ගෙවන්නේ නෑ නේ පල්ලි මේ වෙන එකක් ගැන මේ ආවේ මේ මේ වෙන එකක් පටලගෙන පල්ලියව ඉතින් අපි මේ ආදරෙන් කරන ඒවානේ ඉතින් පල්ලිවල නාට්‍ය පල්ලියට ආදරයක් වශයෙන් කරන්නේ අර රුපියල් 100ක් පළවෙනි චිත්‍රපටෙන් හම්බුණාට පස්සේ මොන අධ්‍යක්ෂකවරයාටද ගිහිල්ලා ගැහුවේ මම චිත්‍රපටයක ඇඩ් කරුවා මිතුර මම ඉන්ටර්වියුවට ගිහලා එනකොට සුගත් සමරකෝන් ඉන්ටර්වියුවට ගිහලා බයිනවා මම ඉන්ටර්වියුවට යනකොට සුගත්ට දුන්න චරිතය මට දීලා තියෙන බලන්න මොකද සුගත් සල්ලි දෙන්න බෑ කිව්වා
ශාස්ත්‍රීයනරු 100 ශාස්ත්‍ර මම දැන් මේ 75 කතාවක් කියන්නේ 100 ශාස්ත්‍ර අපි අර 100 ශාස්ත්‍ර එක ඒකට දෙන්න ඕනේ ඔව් ශාස්ත්‍ර එකක් ගන්නවා අපි ශාස් ගන්න ඕන ඒ චිත්‍රපටිය චරිතයක් දෙන ඊට පස්සේ මම කරපු දේ ශාස් පහක් ගත්තා ශාස් වලට කළු ඔව් 100 පහක් කරගෙන තමයි එතන සුගට්ට දුන්න චරිත මට හම්බුණා කීවෙනි බින්දුවේ චරිත හම්බුණා ඒ වෙලාවට කියලා හා ඔව් කීවෙනි බින්දුවේ මේ පළවෙනිම එක කියලා පළවෙනිම එක ඒක ශාස් වලට ඒක ගන්න ශාස් අරගෙන ඇඩ් කරපු Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. From Nestle. පිටතට ගොස් පැමිණෙන සෑම විටම ඔබේ ඇඳුම් සෝදන්න නිරෝගී බව රැකගන්න. හිරුජීවී විදින් පිටලා. Hey! වීමා ප්‍රවය. මොනවයි ඔකේ තියෙන්නේ? මොන්නේගේ අම්මා අප්පට උඩප්පු යන්න යනවා. කලින් මැර උඩප්පු. සම්බුදු සසුන හෙළ දීපේ පිහිටුවීම සඳහා ශාක්‍ය වංශික පරම්පරාවෙන් පැවත එන වත්කචානා දේවිය හා පණ්ඩුවාසුදේව රාජ්‍ය සමයේ ලංකා ඉතිහාසයේ සිදු වූ ඓතිහාසික සත්‍ය කතාව किसी उपकार लक्ष संख्या प्रेक्षक संभावनावट पात्र सनत अभिषेक महावीर पांडु सिकुरादा सिट सती दिन पहेव රාත්‍රී 7:30 ට අරපු යස්මින් ජීවිතේ දිනන්න දීලා ෆ්‍රෙෂ් දැන් රුපියල් 165ක් පමණයි ජීවන අංක ගංගෙදර ගින්පත්තු කර सूरज अंकल තොග අවසන් කිරීමේ සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් මූලික ගෙවීමක් නැහැ පොලි නැහැ මාස 60ක් ගෙවන්න සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් එදා අත්තම්මල දැන සිටි අඟුරු බලයම දෙන ඇක්ටිව් චාකෝල් සහිත නව ෂීල්ඩ් ශවරක යට අලුත් පවර එක 100%ක් දක්වා විෂ බීජ වලින් ආරක්ෂාවක් බලාපල්ලක මූණේ ලස්සන අනේෂේ හානි මේක එළට ඉන්න දෙන්නකෝ තේ ටිකක් හදලා දෙන එක ඉතින් මහා වැඩක් නෙමෙයිනේ තොම්සෙ මොකටද මෙහෙට ආවේ මේක රවීගේ ගෙදර දැන් ඕක ලවත්තන්ට ඔය හොඳටම ඇති ජීවිතයේ රහසින් මිලියු ආදර ගීතය හෙට රාත්‍රී 8:00 ට ෆිල්ම්ස් සමට ආරක්ෂිත බවට සායනිකව තහවුරු කළ ශ්‍රී ලංකාවේ එකම නැප්කින් එක පැන්ඩා බීබී දෙන් හඳුන්වා දෙන නව මංචි ෆැමිලි ඇසෝට්මන්ට් පවුලේ සෑමට සැහැල්ලු මිලකට
අරපිරි යස්මින් ජීවිතේ දිනන්න දීලා ෆ්‍රෙෂ් දැන් රුපියල් 165ක් පමණයි. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිපත් කුඩ නිට්ටඹුව ජයලත් මහනුවර දවල්ටත් රැට වැටීම ඩේට දෙලා SLT 4G අපි අගයන්නේ ප්‍රබලයි.
අන්න බලන්නකෝනේ හරි අපූර්වයි ලස්සන ඇත්තම ලස්සන දැන් ඕනේ ගීතයක් බයනසු කියන වචන දන්නෝ මම කැමති මේ ඔහොම මේ ඔව් සර්දිය චිත්‍රපටයේ අර කොටසටත් යන්න අමතක වෙලා වෙන දෙබස් කණ්ඩයක් කිව්වේ ඔයා මතකද මම කැමති එක පොඩ්ඩක් කරලා පෙන්නනවා නේ ඔහොමම නෑ මෙහෙම සර්දිය සූර සර්දිය සූර සර්දිය ඒක මගේ තුන්වෙනි ෆිල්ම් එකද කොහෙද ඔව් ඉතින් මේ වැඩි දිනේ දැන් මේ රවිය ඉතින් අපි ඒ කාලේ හරි ගරු කරනවනේ ඔව් නමුත් පළවෙනි පුරන් අප් එකෙන් බැඳීම් වැඩි වුණා වැඩි වුණා නෑ ඉතින් දැන් අරක එනකොට මට හරි ආසයි ආ රවිය එන්නේ හරි සර්දියට කියලා උන් දැන් කින්න අර දිනේ ගෝලයා ඉතින් සිරිමලා මම කොහොම සිරිමලා මම ගෝලයා මම ගල උඩ ඉන්නේ ඉතින් රවිය මේ ගුහවට ඇවිල්ලා සිරිමලා සිරිමලා කියනවා දැන් ඉතින් මම කියන්න ඕන ආ සරදිලයා මම මෙහෙ කියන්න බෑ මට එකපාරයි ෂෝක් ෂෝට් එකේ රවිය අයියා මම මෙහෙ කිව්වා දෙකේ කියන්නේ පොඩි ෂෝට් එක නෙමෙයි මේකයි දැන් මෙහෙම තියලා මම වැව් කණ්ඩිය දිගේ ගුහවට එනවා දැන් ඒ කාලේ ෆිල්ම්ස් දන්නවනේ කොහොමද කියලා මම නෙගටිව් නක් කොම අපි දන්නවනේ අර ගණන්නේ හරි පරිස්සමින් අපිට 400 කෑන් එක බුදු අම්මෝ 2 ටේක් 2 එකක් ඉල්ලුවා තින් අඬනවා ඉතින් මේකේ ලොง ෂොට් දිග ඉඳලා මං ඇවිදන් එනවා ඇවිල්ලා 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 ලස්සනට කැමරා මේක මං හිතන අඩි 200 ක විතර ෂොට් එකක් ඇවිල්ලා මෙහෙම කළා ක්ලීටර්ස් ගේ මම සිරිමලා කියලා කෑ ගහපම් ක්ලීටර්ස් ගේ මුහුණට යනවා සරදෙලයියා රවි අයියා අපි මෙහෙ ගිහලා බලන්නනේ අර ඉවරයි ෂොට් එක එතන මුලින් හැබැයි අර ගෞරවේ මුලින් තිබ්බනේ රවිද ඒ ක්ලීටර්ස් ගේ තිබ්බ ගෞරවේ නැති වුණ හේතුව තමයි ඔය වුණේ ඔන්න ඔය සිද්ධි ඔගේ ගෞරවේ තියාගෙන ඉඳියා නම් සරදෙලයියා කියනවා හරි කියනවා මෙතන නිකන් මචන් ලෙවල් එකට ආව ඉක්මනට මේ ඕක නෙමෙයි තව එකක් සරදෙලයි එදා ඉඳලා අද වෙන කිසිම ගරුත් ගෞරවයක් නැහැ සරදෙලෙක ඒක කියන්න හොඳම දාර අර ගහපු එක ඕ කියන්නකෝ එතනත් ගහලා එතනත් ගහලා ඇත්තට වලි වලින් මගේ මම වලිනේ මේ මේ වලි නෑනේ මෙන්න නෑ තරහ යනවා විතරයි ගන්නෙ දැන් මෙතන සීන් එකක් තියෙනවා ගන්න අපේ ගීතා කුමාර මහත්මියගේ මෙයාගේ දෙන්න ඇවිල්ලා පොඩි සෙක් සීන් එකක් සෙක්ස් නෙමෙයි ලව් ලව් සෝරි ආදර කියලා කිව්වා මම අයියා මම 12 වෙනකොට කමන්න අපි දෙමව ගෙවල් ගෙවල් දරෝලෝට ඒක දැන් මේ ගෙවල් වල බලන් ඉන්නවා මම සමාජේ බලන් ඉන්න සමාජේ නෙමෙයි නෑ නෑ දැන් මේ සෙක්ස් නෙමෙයි මේ ආදර එකක් ඒක හරි කරනවා මම අයියෝ කියන්න බෑ ඔපොන් අයියා සාමින පුතේවා බයත් දැන් හදලා කියනවා නෑ නෑ සමාජේ ඉන්න බෑ කියනවා ඉතින් දැන් ඉතින් මේ දැන් රවි අයියාගේ දෙන්නගේ තියෙන සීන් එකක් තිබුම ආදරෙන් සෙනෙහස බැලඳ සෙනෙහසින් බැලඳගෙන දැන් එයා සර තුවක්කු වෙනතකින් තියෙනවා ඉතින් යන ඉන්නකොට වටේ තින් ගමේ මාර සෙනගක් ගස් උඩයි අර මේ දැන් ෂූටි මේක කරනකොට අතන්ට ලං වෙනකොට කොල්ල ඒයි ඒ මොකද මේ වටේ ජනතාව ඉලි ලැජ්ජයි නේ මෙයාගේ හොඳම කාලෙනේ මෙයාට කොහොමද දන්නවද දෙපාර කරනකොට කරන්න බෑ දැන් ෂූට් වාට කේන්ති කියනේ නෑ අපි නෑ අපි මේ පාවා මම අපි අඳුනුකේ වගේනේ මම බයිනෝ දැන් ප්‍රොඩක්ෂන් එකට මෙහෙනවා කියනවා ගිල කස්සුට බැල උඹ ජන්ද කියලා නට ඔක්කොටම තියන කියන එක දන්නව නේ මතකයි හරි හරි ඉතින් ඕගොල්ලෝ කෙනෙක් කිව්වා හරියන්නේ කොල්ලෝ අරින්නේ නැහැ මේක ආපහු ගන්නවට ආපහු වෙන මම සුගත් මම්මලේ කියලා සුගත් ප්‍රසන්න නේ ප්‍රසන්න සුගත් ප්‍රසන්න මං කිව්වා සුගත් අපි හින් යන්කෝ අපි රෙදි කැලේ ඇඳලා ඉන්නේ නේ සිරිමලා මම්මලේ ඇඳගෙන ඇඟවල් ඇරලා මං දැන් හින් කොල්ලගොඩට ගියා කොල්ලගොඩට ආයි කාර යෝ කොල්ලගොඩට ගිහින් අයියල වගේ කෑ ගහනේ උන්ට ඇගෙන මම කිව්වා අයියා පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න බොහොම අමාරුනේ මේ මේ ෆුඩ් කරන එක දැන් පස්සේ පාරක්ම ඔයගොල්ලෝ කෑ ගහලා ගන්න බැරුව ගියා පොඩි සපෝට් එකක් දෙන්න කිව්වා අම්මට උඩු නළු බට්ටිකුත් ඇවිල්ලා කිව්වා තාවන ගනි මම කියලා කියන්නේ නෑ ඔයා ඔයා අවුස්සන්න හදනවනේ මම කියන දැන් මේකයි තින් ඒ කාලෙකින් කරන්න තියෙන දේවල් ඔක්කොම සටන් ක්‍රම ඔක්කොම කරලා ඉවරණේ ඉතින් වගේ ඉන්න කාලෙනේ ඒකයි ඉන්න බැරුව ඉතේ හොය හොය ඒකනම් මේ මං නිකෝ දැන් ගන්න කිව්වා හරි හරි දැන් සීන් එක ගන්නවා ගන්නාසේ මුන් hina වෙලා කෑ ගැහුවා ආපහු මුකුත් නෑ මතක නෑ ගහපු හැටි දෙන්න ගහනකොට මට එනවා අම්මෝ අයියා කියනවා
ඒ බල්ලනකට මෙයා ඇත හිටියේ දේනවා ඇවිල්ලා කට්ටිය. ඒ තරම් කේන්ති ගිහිල්ලා. ගැව්වා ඇවිල්ලා ඉතින් කරන්න දෙන්නේ නැහැ මම හිතන්නේ. ඒක ගම්මකටම ගැව්වනේ. ගම්මකටම ගැව්වා. කමක් නැහැ පන්තියේ තියකටත් ගහලා. සමායනවන මේ ගම්මකට ගහලා තියෙන අපි සම්බන්ධ නැහැ. සමායනවන. මෙයි මේ. නැත්තම් අපිට යනකොට ගහයි මම. මේ සාමාන්‍යයෙන් අපි හැමෝටම විනෝදාංශ තියෙනවානේ බන්දුවයි. හරි හරි. එක එක විනෝදාංශ තියෙනවා. මුද්දර එකතු කරනවා, සින්දු වහනවා. එහෙම නැත්නම් අපි ෆිල්ම්ස් බලනවා. කුමුරක් සහ වැවක්. දෙක සද්දත් වෙනවා අපි සංගීත කණ්ඩායමෙන් ඒක ඒ කියනකොට. කුමුරක් සහ වැවක් විනෝදාංශයට කරන කෙනෙක් ඉන්නවා මෙතන. ක්ලිටස් අයිය ගෙස් කරන්න පුළුවන්ද කවුද කියලා? ඔබේ අවසාන తీරණේ කුමක්ද බන්දු සමරසිංහ මයිදන මේ දෙපළම වනාන්තරගත ඉෆෙක්ට් එකක් තියෙනවා මෙමය වනාන්තරගත රවියද කොමරේ රවිය අයියේ ඉවෙන්ටක් තියෙනවා මම දැකලා ඒක පාට මේ මේ විනෝදාංශයක් විදියට විනෝදාංශයක් නෙවෙයි. කොයි කාලේද? 1983. අපි දන්නේ නැහැ. ඉඩම ඒ කැලේ ගත්තේ. ඒක මේ කුඹුරක් තියෙනවා. ඒ වුණාට ඒක නිකන් වන නිවහනක් කැලයක් මැද්දේ. ඒ කියන්නේ ළඟම තියෙන ගමේ ඉඳලත් කිලෝමීටරයක් විතර කැලේ ඇතුළට යන්න ඕන. යහම එතන තියෙන හරි එලි මහන් තැන බවත් තවත් එක කුඹුරය තියෙනවා. ඒ 83 නේ? 83 ගත්තේ අද වෙනකන් තියෙනවා. තියෙනවා. ඉතින් බොහොම සුන්දර නිවිහැනවිල්ලේ ඉන්න පුළුවන් තැන. ඉතින් මේකේ වැඩේ මේ මෙහෙමයි. දැන් ඒක කුඹුර එතෙන්ට ගිහිල්ලා ඒ කුඹුරට ගිය එක අලුත්ම අත්දැකීමක් නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලා අපේ අම්මලාගේ පැත්තෙන් සීයලා අපේ මාමලා ඔක්කොම හොඳ කුඹුරු ගොවියෝ. හොඳම කුඹුරු හිමි ගොවියෝ. ඉතින් මම ওই කුඹුරු වල වැඩ කළා හොඳට. මම මේ මං අර මේ ළඟදිත් මං ආටිකල් එකක කිව්වා මේ පෙනුමේ තියෙන පෘතුගීසි ගතිය තිබුණාට මං අද්ද ගැමියා. අද්ද ගැමියා මම ගමේ ඇදිලා කුඹුරු වල වැඩ කළා. ඉතින් ඒ පළපුරුද්ද සහ ඒ ආසාව මුඩ තමයි තාමත් ඒ ගොවිකම කරගෙන යන්නේ. ඉතින් බොහොම සාලමා වැව වැව ඉතාම හොඳයි. මම ඒක දිราපත් ඉස්සර වැවක් තිබුණේ මං ඒක හුඟාක් වේදන් කළා ප්‍රතිසංස්කරණය කළා. අනේ මට තිබුණා නම් පින්තූර පෙන්නන්න ආසයි. මේ ඉතාම ලස්සන වැවක් සහ කුඹුරක් තියෙනවා කැලයක් මැද්දේ. කුංචි නිවහනක් තියෙනවා. ඉතින් ඔය හොඳයි. ඒ පෘතුගීසි ගොවියා 83 ඉඳලා ඒ අර ලස්සන වැව් කණ්ඩියේ වාඩි වෙලා ඒ ගත්ත කුඹුරු දිහා බලාගෙන මෙන්න මේ වගේ ලස්සන අපූර්ව ගීයක් ගායනා කරලා තියෙනවා. රවි අයියේ ආරාධනා කරන ඊළඟ ගීතය කියන්නේ පද ඇන රැට කුරහන් මල් පිපෙන රැට සරසඳ මතුර ගිකයවි වලා පෙළ අඳුර ළඟ ඉකිපිලිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දැස යහනට ගම් සුවලක් නොවේවි හිතේ දුකට නෙතු කඳුල පද ඇහෙන රැට
උරහන් මල් පිපෙන හැ සරසන පෙමක් තුරගී ගයාවි මොලා පෙළ අඳුර ළඟ ඉති බිඳිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දැස් නිදියාන මල් සුවඳක් නුවේවි ඉතේ දුකට නිතු කඳුලැල් සැලේ විදියටම වැවිස්මත් වැඩිලා කියන්නේ නැතිනේ. ආවි. සින්දු 10ක් කර කියවගත්තයි තව. වැවිස්මත් ඉඳගෙන ඉන්නකොට මං කිව්වේ මං ගැමි යන්නේ ගැමි පරිසරයේ වැව ඒ ටිකක් ඈතින් තියෙන ගම ලස්සන සුන්දර වන පරිසරයේ විශාල කුඹුගස් එතනම තියෙනවා මානෑව කන්ද. මානෑව කන්දට නැග්ගාම අනුරාධපුරේ මහා සෑයන් තුනම පේනවා. ඉතින් ඉතාම ලස්සන පරිසරයක ඉන්නකොට ගමට ආදරේ හින්දා මේවා ඉබේ කියවෙනවා. දැන් මේ 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 ප්‍රතාපවත් චරිතය ඔබව දකින්නේ සිනමාව තුළදිනේ. ඒ සිනමාව තුළ මොවුන් කරපු කාර්යභාරය පිළිබඳව අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ. හැබැයි මෑතකදී TikTok නිසා ජනප්‍රිය වෙච්ච ඒ ජනප්‍රියත්වය තවත් වැඩි කරගත්ත මේ ස්පෝට් මීට් කොල්ලෝ හතර දෙනාගෙන් කෙනෙක් හිටියා. TikTok කළ දිනද බන්දුවේ? මට මන් දන්නේ නැහැ ඔයාලා. TikTok ලැප්ටොප් සිම් ටොප් ඒවා කුකුත් කරලා නැහැ. TikTok පර මට ඒවා TikTok පර මේවා මොනවා ටූත් පේස්ට් වගේ එහෙම එක නෑ මම මට ඔච්චර මට යන්න බෑ. යන්න බෑ. ඔය කියන්නේ ඔය වගේ ස්පෙලිං කියන්නේ ඔය වගේ භාෂා කියන්නේ ඔය ස්පෙලිං මට දරන්න බෑ අමාරු. දරන්න අමාරු. ලීටර්ස් ඇයි TikTok කළ දිනද? නෑ ස්පෙලිං වලට TikTok මොකද කියන්නේ? අපි ඔබට පෙන්වන්න යන්නේ ප්‍රථම වතාවට එක රැකින් නැවත වාරයක් ඒ ජනප්‍රියත්වය වැඩි දියුණු දෙගුණ තෙගුණ කරගත්ත ඒ අසහාය අපේ රංගදරයාගේ TikTok හැකියාවන් මේ අපි ඔබට පෙන්වන්නේ. කර්ෆියු මාස දෙකේ ගෙදරට වෙලා හිටියන ඉතින් පවුල ඈත් එක්කත් එකතු වෙලා දුවලා දෙන්න අභියෝගයක් බාර දුන්නා මේක පුළුවන්ද කියලා. ඩඩ ඉස්සරහට වණ හොඳයි කියලා ඉතින් නැද්ද? පස්සෙම දින්න කිව්වේ. අධ්‍යක්ෂණය ඒගොල්ලන්ගේ නේද? මාව හිතලා මම හිතන්නේ පස්සට දැම්මා. ජුනේ පොඩ මේ හිත හොඳ කොල්ල ගැන කතා කරමුකෝ. ඒ චිත්‍රපටයේ පිළිබඳව. හිත හොඳ කොල්ල. හිත හොඳ කොල්ල ඇතරම රොයිඩිසිල් ලගේ අධ්‍යක්ෂණය.
මගේ පළවෙනි ප්‍රධාන චරිතයක් රඟපාපු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. තියතර මොකෝ ඒ කදිරා ෆිල්ම් එක මේ ෂූටින් කරද්දී මේ තමයි මේ රවි මේ රෝය අයියා මේක ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන මෙන්න මෙහෙම එකක් කරන්න ඉන්නවා බං මේකට ඉතින් කැමතිද මං හිතුවේ නෑ මාව ඒද වෙලාවෙ නිකන් අර විලන් පැත්තට තමයි තල්ලු වෙවි යන්නේ ඉතින් මං රෝයයට කිව්වා මං එහෙනම් මේකේ විලන් කැරක්ටර් එක කරන්න කියලා නෑ නෑ මේකේ මේන් කැරක්ටර් එක උඹ කරන්න ඉතින් මං පැනලා බහර ගත්තා ඉතින් ඇත්තටම මේක හොඳ සාර්ථක චිත්‍රපටයක් ඒ සිනමා ගමන වෙනස් කරන චිත්‍රපටයක් වලට පත් වුණා පත් වුණා වෙලා 41 වගේ නේද ඔබ 1900 නෑ 41 අපි කවුරුත් නෑ ඉපදිලත් නෑ කොහෙද නැක වයින්නේ නෑ 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 එනම් මේ 70 70 70 80 80 වගේ මම හිතනවා 80 80ටත් යන්නේ 80 පස්සේ 70 ගණන් වල 70 70 84 වගේ ඒතර මේ ෆැෂන් එකාවේ කොයි කාලෙද 80 ගණන් මේ කොලර් එක පල්ලෙහාට ඇදලා දාන ඇතර මේ අපිට පොඩි තිලක් මේක පොඩි 6 රුපියක් කරන් දෙන්න මේ 41 ආපු එකද නැත්නම් ඊට පස්සේ ආපු එකද මේ දැන් මොකද මේ ටේලර් ෂොප් එක දාන්න දැන් මොකද ගාමින්ද පුතේ නෑ මං ආසයි මේ කොල මේ ස්ටයිල් එකට මේක මේ කියන්නේ මේකේ ස්ටයිල් එකක් තියෙනවද ඔව් වෙන හැඩයක් තියෙනවා ඒකේ ඉතින් ඔය දිලිච්චාවකදී නෑ ලස්සනයි කොහෙන්ද ගත නෑ දැන් මිනිස්සුන්ට මේ බලන් ඉන්න අපේ තරුණ කොල්ලන්ට හිතෙන්න පුළුවන් ඕක ස්ටයිල් එකක් විදිහට දිගටම මේව කරන්න කොහෙට දයන් ඕනේ නෑ මං මේ වැරදිලා මහපු එකක් දාන්න හරියටම मगे मुलू जीवित मट मेचन मे मगे मिथन मुनवा वहल शरीर निर्वस्त्र भी सामान्य सहोदर सहोदरी කටුස්සා කියලා වට බනින්න පුළුවන් නදී කක්කිට කටුස්සා කටුස්සා නදී මේ දෙන්නගෙන් කාටද නපුරි කටුස්සා කියලා එහෙම වැරදිලා තියෙනවා නංගි ඉතින් මේක නපුරා ගෑනු ස්ත්‍රී ස්ත්‍රීව එකක් එක නේද නපුරා ඒ වගේනේ ස්ත්‍රී ස්වභාවිකින් එන එකක් ශ්‍රීලිංග නේද අක්කට බැන තියෙනවා ඒ කාලේ කටුස්සා කියලා ඔව් නපුරි කියලා සුදු රෙජිනි කියලා එහෙම ඈ මම රෙජිනි මොකද කියන්නකෝ කටුස්ස නපුරි නපුරි ඇයි නපුරුගේ නේද නපුරු දෙක කාලේ නේ නෑ නේද නපුරු නෑ මගේ නංගි නංගි නේද ඔක කිව්වේ අයියෝ මේ ඉස්කෝලේ යන කාලේ නංගි මම ඉතින් නංගිට වැඩි ලොකුයිනේ නංගි මගේ පිටිපස්සෙන් එන්නේ මේ සූට්කේස් එක ඔලුවේ තියාගෙන දුවි විලා උස්ස උස්ස එනවා මං මගේ නංගි නෙමෙයි වගේ මම යනවා ඉස්සරහ බට ලැජ්ජයි මම උරාද අර කොලෙජ් එකේ බොයිස් එක්ක එළියේ ඉන්න ඉතින් අපිට හරි හරි ඒගොල්ලෝ අපි දිහා බලන් ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. ඉතින් කොහොම හරි මට ලැජ්ජයි මේ අත් එක්ක. ඉතින් ගෙදර ආපුවම එහෙමට මං හරි ආදරේ. ලැජ්ජයි මේ අත් එක්ක කියලා රවිය අයියෝ කියනවා. ඔයත් එක්ක අනේ නෑ. අනේ නෑ. දුහුළු මල බා. දුහුළු ඒක තමයි මන්ද මෙතනට තමයි එන්නේ ගියේ. ඒකට කියලා මම අයියෝ. ඉතින් මේ ගෙදර ආපුවම මං හරි කැමති. ඇයි? අර විරල් වච්චාරු ගෑනු අර කඩල විකුණන කට්ටියම ඉන්නවනේ අපි. ගෙදර ඉස්සර අපිට පොලේ පොලක් තියෙනවා එතන. නංගි මට මේ ඔයා 7-10ක අච්චාරු ගේන්න කියලා මේ කිද්දුවනවා සල්ලි ටික අරගෙන ගිලෙවලා මට ගිහිනා දෙනවා මම එකක්වත් නොදී ඒකට වෙන තනියම කනවා දෙන්නෙම නැහැ අන්න නපුරි අන්න නපුරි ඒ වගේම අර මොන හරි කෑමක් දුන්නා මම ඒක මගේ
කන්නේ මම මලි වෙදින්නට නංගි වගේ අම්මී වහට කුච්චර ලස්සනට කන්න පුළුවන් ද ඉක්මනට අනේ කොහමද ඔයගොල්ලෝ මෙච්චර කන්නේ මේ උන් අර ගිලිනවා තමයි මම කියන්නේ මේ මගේ එක තියෙනවා තමයි ඒ වගේ නපුරු බන්දර මුලින් කියන්න හිතන වගේ නිකන් ඒ වගේ නපුරු කියලා කියන්නේ ඒකටයි මොකද දෙයක් කරලා තියෙන්නේ ඒක ලොකු සන්තෝෂයක් කිව්වා දැන් නම් ඒක අනිත් පැත්ත ඔය කාටවත් දෙන්න ඕනේ නැහැ තමන් ගාලා ඉන්න මේක අද ස්වාධීනම හැංගින්නේ හොඳයි ඒක. ඒක දැන් වෙනස් වෙලා ඉති. එහෙම බෑ. හොඳ නෑනේ. අපි විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමයකට කලින් මම තව පුංචි ඉඟියක් දෙන්නම්. භාෂාවල් හතරක් පහක් කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂාවට අමතරව තව භාෂාවල් තුනක් කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කවුද කියන එක අපි ඔබට බාර කරන අපි යනවා කෙටි විරාමයකට විරාමයෙන් පස්සේ අපි හම්බෙමු කොප් චැට් එක. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ හයි කියා හෑන්ඩ් සැනිටයිසර් ඔබේත් ඔබේ පවුලේත් සැබෑම ආරක්ෂකයාය දිවයින පුරා අකණ්ඩව සිදු කෙරෙන සියලු සමීක්ෂණ වාර්තා යළි යළිත් සනාථ කළ වැඩිම පිරිසක් නරඹන හීරු ටීවී වැඩිම පිරිසක් ශ්‍රවණය කරන හීරු FM Shy FM වැඩිම පිරිසක් විශ්වාසය තබන හීරු මාධ්‍ය ජාලය හරහා 2020 මහා මැතිවරණය වෙනුවෙන් ජනතා සේවයට කැපවීම උදෙසා ජනතා වරම අපේක්ෂා කරන ඔබගේ දැන්වීම ප්‍රචාරය කර ගැනීම සඳහා දැන්ම අමතන්න හීරු TV සඳහා ෂෙනාස් 077 776 0461 උදය 077 731 94.12 තරංග 077 383 8139 ප්‍රනීත් 076 657 4555 හෙරු FM ෂා FM සඳහා ඉසුරු 077 710 36 73 මලික් 077 736 40 93 වැඩි දෙනෙකුට කෑ හැකි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් හැන්ඩි. ෆිම්ස් සමට ආරක්ෂිත බවට සායනිකව තහවුරු කළ ශ්‍රී ලංකාවේ එකම නැප්කින් එක. දේවි ශර්මි කලෝන් ජාත්‍යන්තර IFRA ප්‍රමිතින්ට අනුකූල සුමුදු සුවඳින්. මම ඔයාට කිව්වනේ යාට චැලෙන්ජ් එකක් කළොත් එයා චැලෙන්ජ් එකේම බිසී වෙනවා කියලා. දැන් එයා මෙතන රොමෑන්ස් කරනවා. ඔයා මොකද දැන් මෙතෙන්ට වෙලා බලන් ඉන්නේ? ඒ දිහා බලාගෙන ඉඳලා රොමැන්ටික් ෆිල්ම් එකක් හදන්න දහදන්නේ? මේ සූරජ් කරදරේ වගේ ඉන්නේ මොකද? මොනවද එයා කල්පනා කරන්නේ? ඇයි ඔයාමව දන්න කෙනෙක්ද? ඇයි මැඩම් ඔයාට අමතකද? මාසෙක ඉපිකට් කලින් සර් කෙනෙක් එක්ක ආවේ. ඇයි ආ මැඩම්ගේ ඩ්‍රෙස් එක උතරන් දුන්නේ? මම නෑට ඩ්‍රෙස් එක සිලෙක්ට් කරන්න උදව් කළේ. ආදරේ මං ආදරේ රාත්‍රී 9ට Nature's Secret Aloe Vera Shaving Cream සුසිමිඟුව නීට් එකට සොයාගෙන බලාගෙන රැවුල කපන්න කොමාරිකා සිසිලස සමගින් සමීප තෙතමනේ රැකදෙන වසර 20ක විශ්වාසය දිනුව Nature's Secret Aloe Vera Shaving Cream සම රැකගෙන සුමුදුවට ෂේව් කරන්න Baby Sherami Cream වල formaldehyde, paraben සහ petroleum තෙල් රහිතයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිපත් කුඩ නිට්ටඹුව ඡායලත් මහනුවර සම්බුදු සසුන හෙළ දීපේ පිහිටුවීම සඳහා ශාක්‍ය වංශික පරම්පරාවෙන් පැවත එන ලංකා ඉතිහාසයේ
ඉතිහාසයේ සිදු වූ ඓතිහාසික සත්‍ය කතාව. ඔහුගේ නපුරේ නැහැ කිසිම උපකාරයක් උදව්වක්. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සනත් අබේසේකරයන්. දැනට මාලා ටෙලි නිර්මාණය. මහවිරු පාණ්ඩු සිකුරාදා සිට සතියේ දින පහේම රාත්‍රී 7:30ට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ තොපලයි විරස් වෙමු අලුත් වෙමු ශක්තිමත් වෙමු එක් වෙමු දේශය ගොඩනගමු මෙල්බන් ජාතී වාණි කම්පිය අරබේ යස්මින් ජීවිතේ දිනන්න දීලා ෆ්‍රෙෂ් දැන් රුපියල් 165ක් පමණයි සම්පත් බැංකුව හෙට දින එළිය කරයි Bye-bye.
ඕනම මිනි මරු කේස් එකට ඕනම ධර්ම මිනිස්සෙකුට ඕනම මිනි මරුම් තැනකට පයින් තනියම ඇවිදින්න ඒ ඕනම තැනකට යන්න බය නැති කෙනෙක් මම මේ 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 අනවශ්‍ය වචන වචනත් කමාරු මේ කතා කරපු වචන වලට බය බය සන්ධ්‍යා දර්ශනි සන්ධ්‍යා දර්ශනි අපි බලමු මේ කෝල් එක ඇවිල්ලා තින්නේ සන්ධ්‍යා දර්ශනීටද කියලා අයිබෝන් කවුද මේ හලෝ හංගර් අවු අනුෂා කතා කරන්න ඔකේ දෙකයි කොහොමද ඉතින් ඔයාලගේ තොරතුරු හොඳයි 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 කිනා බොහොම හොඳයි ආ ඒක තමයි හැබැයි ඉතින් ඔයාගේ ඉස්සර අඟපෑම් වලට නම් මම ආසනේ වරන අපුරු චරිත කරපු නිසා එහෙමද දැන් කතා කරනකොට නම් තේන්න හරිම අහිංසකයි කියලා Thank you thank you අනේ අය ඔයාගේ අඟපෑම් වල හරිම තාත්තිකයි හරිම ලස්සනයි Thank you ඔයාගේ ඉතින් වැඩ කටයුතු මම විශ් කරනවා Thank you. බොහොම ස්තුතියි අපිට කතා කරාට. මොකද එකපාරට අප්සෙට් ගියේ. නෑ මේ හොඳට කිව්වා ඒ වැතර මම අවංකව මේ බොහොම සුන්දර රසිකාවියක්. ඇත්ත කතා කරා. අපිට කතා කරා. ඒ කියන්නේ දැන් තත්ත්වයේ හැටියට අහිංසකකමක් තිබ්බා චරිතවල වෙන නෑ. ඔයත් එක්කත් කතා කරන්න ඕනි ලොවටත් අනුෂා. ආ කතා කරන්න කියන්නේ මම. අනුෂා කතා කරන්න. ආ මට ආසයි ජීවිතේට පොඩ්ඩක් කතා කරන්න. ජීවිතේ කතා කරන්න. ආ කතා කරන්න. ඔව් කියන්න කියන්න. Hello. Hello. ජීවනයේ ඔබත් ඇත්තටම හරිම ලස්සනයි රඟපෑම ඉතින් ඒ වගේමයි තාමත් කර ඉස්සර වගේම තරුණ විදියට ඉන්න මොකද්ද රහස? දැන් මොකද්ද? යන්නේ සුප් එකක් බනවා කියන වෙලවලු. ඔය කියන්නේ බන්දු කියන්නේ ඒ වෙලේ සුප් එකක් බනවා කියලා. බන්දු කිව්වා සුප් එකක් බනවා කියලා එළවලු දාලා බය නැතුව කියන්න දැන්. බුදි නෑ නේද? හරි ගන්න. ඒක තමයි ඉතින් වැඩට යන්නත් තියෙන ඔබතුමා කතා කරන්න. නෑ අනුෂා හිත හොඳින් ඉන්නවා එච්චරයි. හිත හොඳ කොල්ල අපේ. හරි අනුෂා බොහොම ස්තුති. මේ මේ සන්ධ්‍යා දර්ශනී කියන නම පාවිච්චි නොකරන්නේ මන්ද? සන්ධ්‍යා දර්ශනී කවුද නදීගන්? ගුණසේකර. ගුණසේකර සන්ධ්‍යා දර්ශනී. මම පාවිච්චි කරන්නේ නැත්තේ නෑ මම කරාපු සෞසස් පිළිබඳ භාගයට මාස 3යි තිබුණේ ඉතින් පළවෙනි ෆිල්ම් එක අම්මා නිසා හා කියනවා කාංචනා චිත්‍රපටය ඉතින් කලංගය හිටියා ඉතින් මම කිව්වා මට මාස 3යි යන්නේ කලංගයගේ ෂොප් එකටම තමයි නේ නුවර තියෙන ඔව් මෙහෙමයි මං හිතන්නේ සංගදාස කියන්නේ අපි නාවල පිටේ ඉන්නකොට අම්මයි තාත්තයි ඉඳලා තියෙන ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ෆ්ලැට් එක පස්සේ මේ සංගය ඒ අම්මා එහි ඉන්නකොට තමයි ඉස්සෙල්ලාම ෆිල්ම්ස් වලට එනවා කියලා කොළඹ එනවා කියන්නේ. එතකොට මට අවුරුදු 5ක් වගේ කාලේ 7ක් විතර. එතකොට ඉතින් සංගය හිතනවලු මොනවද මේ ෆිල්ම්ස් කියලා යන්නේ මොනවද කියලා පස්සේ කාලේ කියා කතා දක්කරා කියලා ෂෝට් ෆිල්ම් එකක් කළා. පස්සේ ආගේ ෆස්ට් ෆිල්ම් එකට කාංචනා ඒකේ තියෙන්නේ සිනමාවට අලුතෙන් එන කියන්නේ ප්‍රධාන චරිතය රඟපාන දෙන යංග කෙනෙක් දෙයාට සිදුවෙන සිදුවීම් පස්සේ අම්මව අහම්බෙන් සංගයට නුවද දිහා හම්බෙනවා හම්බෙලා එයා කියනවා මෙහෙමයි අර ඉස්සර පුංචි කාලේ හිටපු දෙන්නෙක් හිටයි කියන්නේ මමයි නංගි ඒ දෙන්නගෙන් එක්කෙනෙක් දෙන්න ෆිල්ම් එකට කැමති නම් දෙන්න කියලා එතකොට මාව අම්මා හොස්ටල් එකට එනවා මහමයි එකේ මං එතකොට හිටි බලන්න ඉතින් අම්මා කියලා තියනවා නෑ මම මේ යන්නේ එක්කෙනෙක්ව බලන්න මාව කියලා ඉල්ලුවේ නෑ අම්මා නංගි හිටියා ඉතින් පස්සේ ඊට පස්සේ ওই කලං අයියා තේ ෆිල්ම් එකේ ඉන්නවා එතකොට කලං අයියට තිබ්බා
කොටු කොඩල්ල වීදී මං හිතන්නේ යගේ අද මයින්ස් 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 සංගය කිව්වල මම මෙතන ඉන්නම් එහෙනම් එක්ක එන්න කියලා පස්සේ ඉතින් අම්මා මට කිව්වා ඊට පස්සේ මෙහෙමයි මං ගොම් බෑ ෆිල්ම්ස් වලට යන්න ඒත් කියන්නේ මගේ ආසාවනේ එන්සයි එකක් කරන්න එහෙනම් කියලා ඉතින් මාස 3යි විභාගෙට ආපු සස් පෙළට ඉතින් ගෙනල්ලා පෙන්නපම සංගය අහන් කිව්වා ඉතින් මං අහපව් ගියා විභාග කරන්න ඕනේ හැබැයි ඉතින් මාස 3කට ඉස්සෙල්ලා ෂූටින් උත් කරනවා ෆස්ට් ෂූටින් කරලා වගේ සුමානියක් වගේ මම ගියා ඉතින් මම විභාගෙට ලියනවා එතකොට ඔය සන්ධ්‍යාන්ටි තමයි අම්මයි ඒගොල්ලන් හරි යාළුවලු ඉතින් ඒ කාලේ සිරියයි මං දැන් සිරි කුල දාත්න ෆිල්ම් එකක් කරනවායි කියලා සන්ධ්‍යාන්ටි කියද නිතර එනවා දැන් ඉතින් මේ මාවත් ෆිල්ම් එකකට ගත්තා කියලා අම්මා කියලා පස්සේ මං කිව්වා හැබැයි මගේ නම නම් දාන්න එපා මොකද මට දිගටම ඉස්කෝල යන්න බැහැ නැත්නම් මහමයකට එහෙම යන්න බෑ කියන්නේ ඉස්කෝල යන කාලේ කිසිම කලා කටයුතු කියන්නේ අභ්‍යන්තරව පුළුවන් පිට යන්න සිංදුවක් කියන්න බෑ පස්සේ ඉතින් මං හිතන්නේ සිරියය තමයි ඔය නදික කියන නම දීලා තියෙන්නේ සිරි කුලරත්න ඊට පස්සේ හැම ඊට පස්සේ ඉතින් මම දැන් එනවා දැන් ආයිතු ෂූටින් කරන්න විභාගියොදලා කොහමද එනකොට මගේ නමත් වෙනස් වෙලා සන්ධ්‍යානේ අන්තිමට නදීකා ගුණසේකර බවට පත් වුණා වීට වෙච්ච එකම තමයි වෙන ඇටි මේක දැන් මේ සියලුම කලාකරුවෝ යනවන විවිධ ප්‍රසංග වලට විවිධ උත්සව වලට ලංකාවෙන් පිට ඒ ගියාම අපේ ආදරණීය කීටස් අයියා අරාබි මිනිසෙක් එක්ක කතා කරපු භාෂාවක් තියෙනවා නේද දැන් පෙන්වන්න අපි සිංහල භාෂාව කොහොමත් පුළුවන්නේ ඉංග්‍රීසිත් පුළුවන් දෙමළත් පුළුවන් ඒ අර අරාබි භාෂාවෙන් කතා මේ රවිය එක්කම ගිහිල්ලානේ ඔව් ඒක තමයි ඔව් කියන්නේ මෙන්න මේවා නෑ මේක ලස්සනද දෙනවා මේ පැත්ත රවිය අපි ඉදිරියක් ගිහිල්ලා දුබයි ගිහිල්ලා මේ දැන් රවියයි මායි ඉති එක රූම් එකේ ඉතල කමල් ප්‍රියංකර රංජන් නහරෝ ටික ඔක්කොම ඉති එකට කාමරේක ඔව් ඉතින් කොහොමයි කියලා මේ අපි දැන් සුපර් මාකට් එකට යන්න ලෑස්තිලා සුපර් මාකට් එකේ මම දන්නේ ප්‍රියංකලා කිව්වා යම්මචන් අපි මෙහෙන් කිව්වම රවේකෝ නෑ නෑ ක්‍රීත මම දන්නවා ඒගොල්ලෝ එන් කිදී අපි මෙහෙන් යන් කියලා ඉතින් රවේ එමයි යනවා යනකොට මගදිට වේගෙන ඉතින් පාර වැරදුනාද දැන් කිව්වා මං ගෝ රයිට් රයිට් ඔය ඉනවනේ මං අහන්නම් කියලා පිස්සුද මෝ ඉංග්‍රීසි වලට මොකද දන්නේ ඔය පාකිස්තාන් කාරු කට්ටියක් පකිස්තාන් නේද? නේද අරාබි. අරාබි අරාබි. අරාබි කට්ටියක් කො මං කෝ අරාබියේ මං අහන්න මං දන්නවනේ භාෂාව. ඈ කොහොදාද කිව්වේ? මං කිව්වා භාෂාව දන්නවා. මේක අරාබියට පේනවද මේ අරාබියේ පස්සේ ඉතින් මේ මම ඉතින් මේ වලවත් දැනගන්නේ අර ජටා බැඳලානේ එන්නේ දෙන්නම් මං කෝ ඉතින් මේ excuse me මේ පිපිචු මාය ත්‍රාය බැලුක මාය නත් පිපිසි මේ සුපර් මාකට් කියේ මුලේ මුලේ අවශ්‍ය මේ පතර මේ ශ්‍රී ලංකන් ෆිල්ම් ආටිස් එකේ මාත ඔව සේම් සුපීරියර් මාචුර් කියේ ආටිස් කියේ මේ කොතන සුපර් මාකට් එක මේ පිපිචු මෝතපයි ස්ත්‍රෝ බයි ටෙක්නිකල් ටූල් එකේ මේ බත් මුත්‍ති දෙන්නර දෙන්න මූණ බලාගත්තා කිව්වා ගියා රවි අයියා මොකද්ද ඔබ කිරුවේ මම ගොයිතින් උන්ට භාෂාව දන්නේ නැතුව තුන්ගේ භාෂාවත් මම ආදී භාෂාවෙන් තමයි කතා කරන්නේ. මම ඊට තේරෙන්නේ කිව්වේ. මම කිව්වා මේ මම වාගේ පිස්සු කෙලින්නපො මේ ඇවිල්ලා මේ කොහෙද කියලා දන්නවද මේ ඩුබායි වල දන්නව නේද? ඕන මගුලක් උන් එක කරගෙන ඉන්නවා. බලනවා එලේ. එලේ මම දැන් තනි වුණා. මෙහා යනවා විදුලි. මේ පාර වාගත කරගනි. ඊට පස්සේ පාර නෑ. පාර මරක් වුණා මේ කියපු මර බයට. මේ අපි බන්දු අයියා සින්දුව කියමුද වාගේ දැන් මේක ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන අවිල්ල තිනවා ලෑස්ති ගන්න දෙයක් නැහැ මං කියපුව එකක් ඔව් ඒක තමයි ලෑස්ති කරගෙන ආව කිව්වා අපෝ ලස්සන්ට කියන්නේ ගෙදරින් නෑ නෑ ඒක ගෙදරින් ආ ගෙදරින් නම් එනවා ආ ලෑස්ති වෙලා නෑ මගේ සින්දුවක් ඕකේ ඔව් කියන්නේ ආ කියන්නේ ඔයා කියන්නේ ආ ගන්න දැන් අර එයා ලයින් ටිකට් එක ගන්නවා එයා ලයින් ටිකට් එක බෑන්ඩ් එකත් පොඩ්ඩක් ඉර වෙලා ඉන්නේ ඔබ වගේ
Pimbi malukuriya bedinna Pimbi pimbi malukuriya bedinna Polka hatta vela unnu kitti Vahaling ringanna Polka hatta vela unnu kitti Vahaling ringanna So paave hai baby Baluna te bediruna Pimbi pimbi malukuriya bedinna Polka hatta vela unnu kitti Vahaling ringanna Pave hai baby, palo na te peti runa ජීවන් අයියක හොඳට විග්‍රහ කරා පොඩ්ඩක් කියන්න ඩ්‍රින්ක් එකක් දාන්න ඉස්සල ඔය බයිට් එකක් හදා ගන්න දෙන ට්‍රයි එක නේද ඔය මෙච්චර අමාරුවක් අතින් හදේ ගීතේ ලියන්න ඔය හිතපු තරංග නේද තේරුමක් නැහැ අතර මොකද්ද තේරුමක් තියෙන වැඩ කරේ රටේ නෑ අපි තේරුමක් තියෙන වැඩ කරලා තියෙනවා මේ නැත්තම් මෙච්චර කල් ඉන්න ඕනද දැන් මම ඉපදිච්ච දවසේ ඉඳන්ම බලනවා ඒ තොරගම් කරනවා ඉපදිච්ච දවසේ ඉඳන්ම බලනවා ඒත් ගහනවා ඉපදිච්ච දවසේ ඉඳන්ම බලනවා මේ හදිසි මරණ
ඊටපස්සේ මං හිතුවා යුද්ධේ ඉවරනාට පස්සේ මේක ඉවර කියලා නැග ඒත් මරනවානේ දැන් ඊවරේද රුපියල් 35000කට ඩක්කාල ඉවර කරා අයින්සක දරුපවුලක තාත්තගෙන ඉතින් මේ මම මේ කතා ගන්න ඒක තමයි කෝම්බියා ගේසාලේ පූසමැටි දීලා විදුරු වෙතිවි කවයාගේ පිට උඩ කෝම්බියා මේ රවි අයියේ නිතක් මේ ආපහු ධූල් මලක්කකට යන්න වුණොත් ඒ ෆිල්ම් එක ආපහු රීමේක් කරනවා කිව්වොත් ඒ ආදරණීය බව ඒ හැඟීම් ඒ විදියටම කරනවා රවි අයියා දෙන්නේ පුතුන් කියලා එක්ක මේ කොහොම කළාද කියලා මං අර ඉස්සෙල්ලා කිව්වේ දැන් මේට ආකල් චිත්‍රපටි කළා ඒකේ කූට ප්‍රාප්තිය කියන්නේ අපි රංගන කාර්යයේ මුදුනටම ආවේ ධූල් මලක් එකේනේ ඒක තමයි ඉතින් යා කරපු බොහොම ලස්සන ආදර ජවනිකා ඔක්කොම තිබුණේ මං අහන්නේ මොකද්ද හේතුව සිනමාවත් අතහැරලා ලංකාවත් අතහැරලා යන්නේ පැනලා යන්න හේතුනේ සිප ගැනීමෙන් දන්නේ මාත් එක්ක රඟපාපු එක උනේ තරම්ම අරහන් වුණා නෑ ඒක තමයි අද ගිනවත් දැන් ආදරේ කරන්නේ ආදරේ කරන්නේ අනිවාර්යෙන්ම මේ මාත් ප්‍රේක්ෂකයා ආදරේ කරලා තිනවා ඒකනේ रोदे चित्रपट पोड कथा करवाब निर्माण कर रोदे चिटपड़े अणु एक अनुपाय तेरे का नदी कथम प्रधान चरित तोर गंगाध्यक्ष ने मम जोकर् विघटन मट इत ना मे कोलर गे वडकर मेक चेज मेमे कोलर मेतरी का එතකොට ඒකේ වෙනසක් තියෙනවා හොඳව නරකෝ ඒක මේ ෂර්ට් එක ඇඳත් එකයි ගත්තත් එකයි සෙනඟ බැලුවත් එකයි නැතත් එකයි මට ගමන් නැහැ මං කරනවා කියලා කරා එතෙන්දී පිච්චර් එකේ නම දැම්මෙත් රෝදේ කියලා ඉතින් මම දැම්මේ නැහැ මගේ නිෂ්පාදනයේ අධ්‍යක්ෂණයට මයි නේම් ඉස් බන්දු කියලා මම දාගත්තේ නැහැ හැබැයි මයි නේම් ඉස් බන්දු කියලා චිත්‍රපටිය විකිණීම සඳහා චිත්‍රපටේ නිෂ්පාදක රූප පිට නිෂ්පාදක තුමෙක් දැම්මා. නමුත් ඒ වෙලාවේ මට දාගන්න තිබ්බා මයි නේම් ඉස් බන්දු කියලා. මං එහෙම දාන්නේ නැහැ. ඒකව පිටට දීලා තිනේ. ඒ නිර්මාණශීලීව දැන් මගේ පළවෙනි චිත්‍රපටයේ රෝදේ, දෙවෙනි චිත්‍රපටයේ පෙම්මල් මාලා, තුන්වෙනි චිත්‍රපටයේ ලෙෆ්ට් රයිට් සර්, හතරවෙනි චිත්‍රපටයේ පීටර් 1. අපි එකට එක ලං වෙන දැන් රජා කියලා આવොත් එනවා රජ 1, රජ 2, රජ 3. දැන් රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගෝ රෑ ඩැනියෙල් දවල් මිගෙල් ඊට පස්සේ 2. තුන රෑ ඩැනියෙල් දවල් මිගෙල් කරා ඇති ඇති නමුත් අර දෙක තුන කරවා හතර කරා නම් අපිත් නැහැ හොඳ වෙලාවට තුනෙන් නැමෙ තුන නෑ මේක තමයි සත්‍යය සත්‍ය හරියට හරි මේක තමයි කලාව ගීතයක් වුණත් අපි හැමදාම ආපු ගීතයක් කියන්න ගියන්ද ඒකන දැන් අර මේ බල්ලා පූසා මේසේ පෙරළුවා ඒක ඉතින් හරි හරි චූන් එකක් ඒක වෙන්නේ නැහැනේ බල්ලා පූසා මේසේ පෙරළන්නේම නැහැ කවයියා නේද ඒක ඉතින් එහෙනම් මම මේ රෝදේ චිත්‍රපටියේ නිර්මාණ කරේ ඇත්තටම ආදායම් වාර්තා තමයි නෙමෙයි. දින 100 දින 200 දුවන්න නෙමෙයි. ඇත්තටම මේ වෙලාවේ මේ කතාව සරල කතාවක්. මගේ සහෝදර ශිල්පීන් අරගෙන මම ඒකට මහන්සි වෙලා මම දහදුක් විඳලා මම ඒකට මේ මම ඒකට රටේ හිටපු එවකට හිටපු ජනනායකයන්ගෙන් තෑගි ගත්තෙත් නැහැ. එතකොට මම ගිහලා කවුරුත් හම්බුනේත් නැහැ. පින්තූරේ ගලවනකොට ගලවන කටියට පොඩි ගෝරි දැම්මේ නැහැ. කතා කරන්නේ රෝදේ එක. ඔව් වෙසක් එක පෙනිපෙනි දවස් දෙකකට කලින් චිත්‍රපටිය ගැලෙව්වා. ගලවලා අට්ටි අසාර්ථක වනචර චිත්‍රපටියක් දැම්මා රිට්ස් එකට. ඉතින් වෙසක් එක වෙලාවේ දැන් මගේ රෝදේ චිත්‍රපටිය ගලවලා හත්වලා මේ වනචර චිත්‍රපටියක් දැම්මා රිට්ස් කොරල්ල. ඉතින් ඒ වගේ වාසනාවන්ත ඉන්ඩස්ට්‍රියක් තියෙන සුන්දර රටක තමයි මේ වගේ අභිමානනීය ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ඉතුරු වුනේ. අනිවාර්යෙන්ම. අපි මේ දැන් उत्तर උද්ගලයා ගැන තා හිතලා නේ කියන්න වෙන්නේ මේ මොකද්ද වෙන්නේ දැන්
කාමරේ එක කාමරේ ඉන්නවා ඉඳලා පොඩි විහිළුවක් කරලා ඇස් රතු වෙලා තරහ වෙනවා තරහ වුණාට පස්සේ කාමරේ වෙන් කරන්නේ නැහැ කාමරේ නැහැ මම රවියගෙන් අහන්නේ මේ කාමරේම හුත් එක්ක ඉන්නවද නැත්නම් හරහට කොට්ටයක් දාලා නිදා ගන්නවද නැත්නම් මේ කාමරේ අතහැරලා වෙන කාමරයකට යනවද අපි රවිය අයියට ඒක හිතන්න කියලා අපි යනවා විරාමයකට විරාමයෙන් පස්සේ අපි ඔබට කියන්නම් කොට්ටේ හරස් කරලා නිදාගත්ත මේ කොල්ලෝ හතර දෙනාගෙන් දෙදෙනා කවුද කියලා විරාමයක් NDB ජයගමු ශ්‍රී ලංකා ලොවම ජය ගන්නට අපි ඔබට මඟ පාදන් දෙමු NDB බැංකුවෙන් මොන වෙයි ඔක තියන්නේ මොන්නේගේ අම්මා අප්පට උඩප්පු යන්න යනවා ගලින් මැර උඩප්පු සුඳුරු සීගි ऐतिहासिक सत्य कथा किसी में उपकार लक्ष संख्या प्रेक्षक संभावनावट पात्र सनत माला टेली निर्माण महावीर पांडु सिकुरादा सिट सती दिन पहेव रात्रि हतई थिएटर विरासवेमु अलुत्वेमु शक्तिमत वेमु एकवेमु देशे गुडनकमु मेलबर्न जातीय वाले खंबिया तिलक वर्धन टेक्सटाइल्स गिरिपत गुड निट्टुबु चायलक महानूर සුඳුරුවත් නපුරුවත් සුසිනිදු සිත්තත්තන් ලොවට ඇති වටිනාම දායාදයක් සිතින් සුසිනිදු ඔබේ ගතේ සුසිනිදු බව රකින රූව වටන සබන් අතර අංක එක වෙල්වට් කාලය නැවත සුඳුරු වන තෙක් පරිස්සමෙන් ඉන්න Diligence fashion stock clearance sale up to 40% off visit diligence.com for more information Diligence now at Marina Mall Colombo 3 Devala and Kandy phone ekata dialogue view da gattama phone eken as ahagata gane hitenne ne me okkoma data kapenne nathiwa balanna adama dialogue view app ekata download karaganna
කලමනාකාරීත්වය කියන්නේ අන්නෝකට තමයිනේ බන්දු මැනේජ් කරනවා කියන්නේ ඕන දෙයක්නේ මැනේජ්මන්ට් එක නැත්තම් මෙච්චර දුර එන්න බෑනේ නැත්තම් මුල්ලේ ඉන්නේ උන්නේ මකුලුවා මුල්ලේ ඉන්නේ මකුලුවා ඒකට තම ආනප් එකක් දාලා තව එකක් දාමුද ඒක හරියටම කිව්වොනා ඒක සංසාරයෙන් නැතුව ගහනවා එමෙතන කියාගන්න බැරි වරද්දලා කිව්වා හරි ඇයි එකට ඉන්න යාළුවත් එක්ක එහෙම තරහ වෙලා එක ඇඳේ හරහට කොටයක් තියලා නිදාගත්තේ අපි අපේ කේස් එකක්ද ඔව් ඒකත් ආලප්පයක් දාලා දීුණා අරයද වැරද්ද කරේ ඔයාද මේරට නෙමෙයි මේ ඇමරිකාවේ වැඩ ඔව් මේ ඇමරිකාවෙන් අපිට හම්බ වෙච්ච මේ දැන් හම්බෙච්ච පින්තූර වගේක් තියෙනවා ඒ කාමරේ රූපරාමු CCTV අපි දැන් මේ ඒක බලලයිමු ඒක බලලිමු බලනවන්න පස්සේ අපි කතා කරමු සාක්ෂි සහිතයි ඔය ගහ ගැනීමට පෙර ඔය හරි ආදරෙන් කාමරේට ගිල ගත පළවෙනි පින්තූරය මම දැන් චන්න විදවදන වෙන්න දී ඉදිරිපත් කරන්න හරි සන්තෝෂයි චන්න thank you very much වැඩේ කරගෙන යන්නකෝ අපි දෙවෙනිකට ඔය ඇවිල්ලා වලිය යන අවස්ථාවක ගත්ත පින්තූරයක් හරිම කේදනීය කේදනීයයි සෝචනීයයි උද්වේගක උද්වේගකාරී ස්පෝට් මීට් කොල්ලෝ දෙන්නෙක් වගේ ඉන්නවා අපි දෙවන රූපයට යමු ඉවරයි එච්චරයි අරූපය ඉවරයි මොකක්ද ඇත්තට මේ සිද්ධිය නෑ නෑ මේක ඇත්ත ක්‍රීඩසයි ඔයත් මාර ගිනිගෙඩි නේ දෙන්නේ නෑ මෙතන මේක මේක නම් හැබැයි සෝචනීයයි මේ මේ සිද්ධිය එතරම් එතරම් සිම්පල් එකක් වෙන්නත් බෑ නමුත් ඒනට කොහොම හරි මේ දෙදෙනාම ටිකක් දරුණු කේස් එකක් නේ හ්ම් මම විහිළු ඒ පැත්තේ විලන් ඔක්කොම හරි මමත් ඉතින් ඒක විදියක් නිසා වැඩේ නැගලා ගියා මේ දෙදෙනා විහිළු කරගත්ත ස්ථානයක ඇමරිකාවේ අපි ඩිනර් එකකට ගිහිල්ලා විදි විහිළු කියන්නේ විහිළුත් නෙමෙයි නිකන් ක්ලීටා කියනවා දෙයක් මමත් කියනවා මම ඉතින් අවුස්සන එකනේ මම කරන්නේ ඒතර මෙයා මාව අවුස්සනවා මම මෙයා අවුස්සනවා චන්න විජේවර්ධන සහෝදරයා බෝන්ස් වතුටින් ඒ ඉන්න යාළුවොත් එක එකට හිනා වෙනවා මෙතන හිනාව චුට්ටු චුට්ට අඩු වෙනවා මට පේනවා මම ඊට පස්සේ මම ඒ දිහා බලනවා මට තේරෙනවා මෙයාගේ ෆීචර්ස් වල හැටියට නෝමල් ක්ලීටස් මෙන්ඩිස් නෙවෙයි දැන් මං ඊට පස්සේ එකක් කිව්ව ගමන් අනික් කට්ටිය ඔක්කොම හිනා වෙනවා මෙයා හිනා වෙනවා පස්සේ එහෙන් එකක් කිව්වන් පස්සේ අනික් කට්ටිය ඔක්කොම හිනා වෙනවා මං හිනා වෙන්නේ පස්සේ තමුසේ පොඩ්ඩක් එලියට යන් කියලා මට කිව්වා කවුද කිව්වේ श्रियाणी මගෙ දින නෝ නුකුත් කිව්වේ නෑ ගියා ගියා මාසෙම නෑ ගා ආ එනෝ ගියලා මාම මේ මොකද මමත් මේ යනවා යනකොට ඕ එනවා එනවා ගොම්පති ඉතින් මට ඉතින් මේ ක්ලීටස් බෙන්ඩිස් මං අඳුරන්නේ නැතුව ඈ ක්ලීටස් බෙන්ඩිස් මං දන්නෝ ආ එනෝ ගොම්පති මං ඉතින් මේම ගොම්පති ඊට පස්සේ මේම ඉස්සරහට ඇවිල්ලා මොකද කියලා ගොම්පති මං පොඩ්ඩක් පස්සට ගියා නෑ මොකුත් නෑ ඉතින් පපුවට වැදුනේ ඇයි පපුවට වැදුනේ ඇයි නෑ මොකද තමුසේ කියන්නේ මොකක්ද ඇයිද උඩ කිව් ටික තමයි කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද දැන් කියන්න ඕන මොකක්ද කියන්න ඕන කියනවා ආවා මේ 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 චන්න ලොක්ක මේ විහිළුද මොනවද මේ ගල දෙන්නම බදාගෙන ඉබිනා ඉබිනා මෙයා මාව ඉබින්නේ මමත් මෙයාව ඉබින්නේ චන්න දෙන්නම ඉබිනෝ දැන් අපි දෙන්න ඉබින්නේ අර චන්න ඉදගෙන අපි දෙන්න ඉබිනෝ ඉබ්බ 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 විතර සියානේ චන්න පෙරේරා නෙමෙයිනේ නෑ නෑ චන්න විජේවර්ධන චන්න විජේවර්ධන එතකොට මේ මේ දැන් ඊට පස්සේ සියානේ අමරසේන ඇවිල්ලා මේ මේ බඳු එක තමයි බඳු මොකද තත් ක්ලීටර් සියානේ සියානේ නිකන් නෙළුම් නිකන් නෙළුම් පොහොට්ටුවක් කරලා නිකන් මොකද්ද වෙලා නිකන් මොකද්ද වෙලා මං ඉතින් මං බලා හිටිය ඊට ඊට රයිට් මංගෙදී බැලුවේ නෑ රවනවා මෙහා රවන්න රවන්න මම රවනවා මමත් එකට එක එහත් එකට එක ඔහොම ඔහොම කියලා නමුත් හත්තිලවුවේ බුදියන්න වෙන්නේ එකට බුදියන්න වෙන්නේ එකට කාමරේ දැන් බිනවගේ දෙයක් වෙලා යන්නේ බෙඩ්රූම් එකට න බුදියන්න පස්සේ ඉතින් ඔක්කොම ඇඳුම් මාරු කරලා වගේ දෙන්න කතා කරන්නේ එකම ටොයිලට් එක තමයි පාවිච්චි කරන්නේ පස්සේ චන්දවිජයවදනායි මමයි ක්ලීටර්ස් ඉන්නේ කාමරේ පස්සේ ටොයිලට් එකෙත් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා පිරිසුදු කරන්න කියලා ඒ වගේ පොඩි කචල් වගේ කුත් තිබ්බා මේ කඩේ ගැහැසිරි හොඳ නැහැ ටොයිලට් එකේ ඉතින් ඒකට ඔය ඔය නිකන් හරි මේ ඔක්කොම තිබ්බට පොඩි පොඩි ඩීටේල්ස් තියෙනවා මේ තමන්ගේ ටොයිලට් එකට ගිහලා එනකොට ඩීටේල්ස් තියෙනවා දැන් දැන් මම තමයි ඔක්කොම පිරිසුදු කරන්නේ මට ඒ වගේ විලි ලැජ්ජාවකුත් තියෙනවා එතන සර්වන් කෙනෙක් නැහැ මම
එහෙම දේවල් වල කොහොම හරි මේ කට්ටිය කැසිරීම ඇත්තටම දුරෝලයි. නමුත් ඒ වුණාට මං කාමරේ අර සහෝදර වශයෙන් ඇමරිකාව ගිහලා ලොකු රටක්නේ කියලා ඒ කට්ටිය කියනවා. මං දන්නේ මට නම් එහෙම අමාරුවක් නැහැ. ඒක ලොකු ඉදින් කියලා වටේ ගියා මං වැඩි හෙව්වෙත් නැහැ ඇමරිකාව ගැන. වැඩි මට වැඩකුත් නැහැ. මට තේරුම් නැහැ මගේ නෙමෙයි රට. මං ෂෝ රිදීන ෂෝ එකට ගියා මං ආවා. මෙයාගේ ඉදින් පාට් එක දාලා හරියම ඉදම මගේ පාට් එකේ මං හිටියා. පස්සේ බුදියන්න ගියා. මම ධර්මයන්දගෙන ඔක්කොම කරන බුදිය ගත්තා. දැන් මේ බුදිය ගන්නකොට මගේ මම මේ බුදියන්න හදනකොට මෙයා මෙතනට ආවා. මෙයා එහා පැත්තේ ඩබල් බෙඩ් එකේ එහා පැත්තේ මගේ ගාව දැන් බුදියන්න හදනකොට මට තේරුණා මේ වගේ මනුස්සය ධර්ම ගලවයි කියලා. මට පතුපුඩු ගහපු ෂොට් එක මතක් වුණා. යංකෝ ලංකාවට කටුනායකට වරෙන්කෝ. ඊගේ මම දැන් හිත හොම ඉන්නවා. මට හිතෙනවා මේ මෙහෙම පේන එක මට ප්‍රශ්නයක්. මගේ කොට්ට දෙකෙන් මං නිකන් බුදියගෙන කොට්ට දෙක තිබ්බා මගේ ඇංගල් දෙකට මෙහෙම තියලා කොට්ට දෙක තියලා මං කොට්ට දෙක ඇස්සේ මෙහෙම ඉඳලා ඉන්නකොට මට නිකන් හිතුණා මෙයා තරහවේ දන්නේ කමක් නැහැ ඒත් කමක් නැහැ නිකන් ආනවා මේ බුදි දන්නේ බුදි තමයි බුදිද දන්නේ බුදි තමයි ඇයි නෑ මේ ගුඩ් නයිට් කියන්න බැලු ගුඩ් නයිට් දැන් නම් බුදි දැන් තරහ නැහැ නේ ශ්‍රියානි බය වෙලා ශ්‍රියානි අපි විහිළුව කරලා තියෙන්නේ නේ සිරාහ විහිළුව ඒක එහෙමම ගිහිල්ලා එහෙමම ගිහිල්ලා උදෙත් කට්ටිය බය වෙලා නේ මදක දේ ඊට පස්සේ ඒක ෂූට් කරලා වටේට මැරලා නේ ඒ කොට්ටේ දියන බුදියේ නේ ඒකත් දැකලා අද රාත්‍රියේ වෙලාව යනවා ඔබටත් මටත් දැනුනේ නෑ අපිට වැඩසටහන අවසන් කරන්න වෙලාව ඇවිල්ලා අවසන් වශයෙන් රවි අයියේ කුරුණෑගල ඉස්පිරිතාලේ ඩොක්ටර් හර්මන් පෙරේරා ඇතුළු කණ්ඩායම ඔබව බොහොම ආදරයෙන් මතක් කරනවා මේ මට කෙටි පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා ඩොක්ටර් හර්මන් පෙරේරා ජීවතුන් අතර නෑ ඔබ ඔහුගේ වැඩසටහනකට කැමීලා තිබුණා කියලා බොහොම ආදරයෙන් ලෙන්ගතු කමින් මතක් කරනවා කරපු උදව්ව සහ පැමිණීම පිළිබඳව බොහොම ආදරයෙන් මාත් මතක් කරනවා මොකද හොඳ වැඩපිළිවෙලක් මේ හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළිවෙලක් ස්වේච්ඡාවෙන් මම ගිහිල්ලා ඒකේ පුංචි වීඩියෝ පටයක් කරන්න මමම රඟපාලා ඒක කරලා දුන්න දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මට කෙටි පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා බොහොම ආදරයෙන් ඔබව මතක් කරනවා අපිට සමුදෙන්න කාල වේලාව ඇවිල්ලා ගෞරවනීය ආදරණීය අපේ සිංහල සිනමාවේ ප්‍රවීණ ඒ වගේම රංගනත්වෙන් නිපුණත්වයේ ප්‍රවීණයෝ සියලු දෙනාම විශේෂයෙන්ම ක්ලිටස් මෙන්ඩිස් මහතා බොහොම ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මෙතෙන්ට පැමිණියාට බොහොම ආදරේ ගෞරවනීය අපච්චි ආදරේ ගොඩක් බොහොම ස්තුතියි නදීකා අක්කා බොහොම ස්තුතියි ආවට භූමි ස්තුති වසර නැහැ කියන්න බන්දු සමරසිංහ මහතාන්නේ භූමි ස්තුති ආවට රවින්දරන්දේනි මහතා භූමි ස්තුති සතුටින් පය දෙකක් ගත වුණා තේරුණේ නැහැ භූමි ස්තුති නීඩකි භූමි ස්තුති හත්තමයි තේරුණේ නැහැ වෙලාව ගියා ජීවනය භූමි ස්තුති අපි සමුදෙන්න කලින් අපේ ආදරණීය කලාකරුවන්ට එන්චාන්ට වෙතින් වටිනා තෑගි පාසලයක් ලබා දෙනවා එසේනම් අපි සමුගෙන යනවා සමුගෙනන මත්තෙන් අපි ඔබට මතක් කර දෙනවා ජීවිතයේ සතුටින් ඉන්න ආදරය කරන්න ආදරේ ලබා දෙන්න තව කෙනෙක්ට ආලෝකයක් වෙන්න ඔබේ ජීවිතයේ සතුටින් ඉන්න ගිහිල්ලෙන්නම් හැම කෙනෙක්ටම ආදරේ හැමදාමත් ජය වේවා බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන බලන්න මලක නොරඳි මල තරුණට බබළු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවි ඕමගෙනෙන බලන්න ඉන්න ආදරේ සොයා උපත් දෙන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන බලන්න මලක නොරඳි මල තරුණට බබළු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවි ඕමගෙනෙන බලන්න ඉන්න ආදරේ සොයා උපත් දෙන්න la 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 yugi satuta sapata soyasaya minis mole asa polawa api bawa giya malin malata adena bambaru nodaka asatiya balanna bambara tudaka malakara බලන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු වැදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවි ඔබට ගෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් දෙන්න ලා 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 අමුද දන්නේ නෑ එදා හොඳද මෙදා හොඳද දකින්න දන්නේ නෑ සදාතනික සතුට සැපත අපිට ඉන්නේ නෑ බලන්න බඹර තුඩක මල කරා බලන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු වැදෙන විඳින්න සතුට සැපත මීරි දිවි ඔබට ගෙදෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න බලන්න බලන්න අරුණ සමග ලෝක පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණට බඹරු වැදෙන විඳින්න සතුට සැපත මීරි දිවි ඔබට ගෙදෙන බලන්න ඉන්න ආදරේ සොයා ඔබත් la 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 la